අයිබෝන් ජීවිතේ වාසනාවන්ත අරුත් බර උදෑසනක අපි මුණ ගැහෙන්නේ ජීවිතේ අලුත් මානයන් හුස්සේ ජීවිතයට වටිනා කියන දේවල් පිළිබඳව කතා බහ කරන්නයි අපි මල්පාරේ මුණ ගැහෙන්නේ. පෞගේ කාලේ අපි අම්මා තාත්තා සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කතා කළා. අම්මා තමන්ගේ කුසට දරුවෙක් පිළිසිඳගත්තු මොහොතේ ඉඳන් ඒ දරුවා මේ ලෝකෙට බිහි වෙනකන් අප්‍රමාණ කැපකිරීම් කරන ප්‍රබලතම චරිතය බවට පත් වෙන්නේ අපේ ආදරණීය අප්පච්චි. එහෙම නැත්නම් තාත්තා. අම්මා තාත්තා අපේ ජීවිතවලට කොයිතරම් බද්ධ වෙලා තියෙනවද? අම්මා තාත්තා අප්‍රමාණ කැපකිරීම් කරන්නේ අපේ අනාගතය වෙනුවෙන්, අපේ ඉදිරි ජීවිතය සාර්ථක කිරීම වෙනුවෙන්. එක දවසක් තාත්තා කෙනෙක් මුණ ගැහිලා බොහොම අපූරු කතාවක් කිව්වා. මහත්තයා දන්නවද? අපේ පුංචි දුවට පුංචි කාලේ හිටපු වීරයා, එයාගේ තාත්තා, ඒ කියන්නේ මම, මගේ දුව හැම වෙලාවෙම යාළුවොත් එක්ක කතා කරේ මගේ තාත්තා තරම් හොඳ තාත්තා කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. හැබැයි ටික කාලයක් යනකොට දුවට අවුරුදු 15ක් 16ක් විතර වෙනකොට මේ දුව කල්පනා කරනවා අපේ තාත්තා මොනවද දන්නේ? අපේ තාත්තා මේ ලෝකේ තියෙන දේවල් සම්බන්ධයෙන් වැඩිපුර දන්නේ නැහැ. එහෙම මේ දුවට හිතෙන්න පටන් ගන්නවා. තවත් ටිකක් කාලය ගත වෙලා යනවා. දැන් දුවට අවුරුදු 30ක් විතර වෙලා දුව තීන්දුවක් තීරණයක් ගන්න කලින් තාත්තේ මේ දේ කළාට කමක් නැද්ද කියලා මගෙන් අහන්න පටන් ගත්තා. මේ කතාව තමයි ඔහු කිව්වේ. මේ කතාව දුවෙක් වේවා පුතෙක් වේවා අපේ ජීවිතවලට ආදේශ කළ බලන්න. ඒ කතාව ඇත්ත. අපි පුංචි කාලේ හිතන්නේ අපේ තාත්තා තමයි මේ ලෝකේ හැමදේම දන්න අපේ ලෝකේ වීරයා කියලා. හැබැයි අපි අවුරුදු 15ක් 16ක් වුණාට පස්සේ හිතනවා අපේ තාත්තලා මොනවද දන්නේ නැහැ. අපි තමයි හැමදේම දන්නේ කියලා. අවුරුදු 30ක් විතර වෙනකොට අපි තීන්දුවක් තීරණයක් ගන්න දෙමව්පියන්ගෙන් අහලා බලනවා. අවුරුදු 45ක් 50ක් වෙනකොට අපි කල්පනා කරනවා අනේ අම්මා තාත්තා හිටියනම් මේ වෙලාවේ අපිට උදව් කරයි නේද කියලා. අත්දැකීම් වලින් පරිපූර්ණ වෙච්ච දෙමව්පියෝ ගැන අපි බොහොම ආඩම්බරෙන් කතා කළ යුතුයි. ඒ අය අපිට වඩා ගොඩාක් ඉදිරියින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අමතක කරන්න එපා. අම්මලා තාත්තලා වෙනුවෙන් කරන්න තියෙන කැපකිරීම්, යුතුකම්, වගකීම්, මේ සියලු දේ ඉටු කරන්න පුළුවන් අපි ඒ අයට ආදරය කරන තරමටම. ඒ නිසා මේ උදෑසනම අපි මල්පාර අරඹන්නට පෙර ආතෝ ඔබට මතක් කරන්නේ ඔබේ අම්මා තාත්තා පණ වගේ ආරක්ෂා කරන්න. අපිට බොහොම පුංචි කාලයයි මේ අය වෙනුවෙන් කැප කරන්න තියෙන්නේ. මේ කාරණාවත් මතක තියාගෙන අපි අද බදාදා මල්පාර මේ විදිහට ආරම්භ කරනවා. ජීවිතේ හොයාගෙන යන්න, අලුත් පාරක් දිගේ ඇවිදගෙන යන්න, ජීවිතයට වැදගත් දේ කතා කරන්න උදේ 10 වෙනකන් අපිත් එක්කම රැඳිලා ඉන්න මේ ඔබේ ජීවිතයට පාර කියන ITN මල්පාර.
දවසක් එනකම් තව මග බලන් ආයේ ඉනෙමෙතින් ආදරේ අමුනා තියෙන තරම් ආදරණීය විදිහට අපි අද මල්පාර ආරම්භ කළේ. ජීවිතේ වැදගත් දේවල් පිළිබඳව අපි මල්පාරදී කතා කරනවා කියන පොරොන්දුව අපි උදේම ඔබට ලබා දීලා තියෙනවා. අපි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කැමතියි. අපේ ජීවිත බොහොම සතුටින් ගත කරන්න අපි කැමතියි. අපි කැමතියි ගත වෙන හැම තප්පරයකම අපිට ලෙඩක්, දුකක්, රෝගයක්, කරදරයක් මේ කිසිම දෙයක් නැතුව අපිට ජීවත් වෙන්න තියෙනවා නම් අපි කොයි තරම් කැමතිද? ඒ තමයි ජීවිතේ අපි හොයන සතුට. මේ වෙනුවෙන් විවිධාකාරයේ ප්‍රතිකාර කර්ම තියෙනවා. විවිධාකාරයේ ඖෂධ වර්ග තියෙනවා. විවිධාකාරයේ ඖෂධ ක්‍රමවේදයන් තියෙනවා. මේ අතරේ අපි රස වේදකම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් පසුගිය සතියේත් කතා බහ කළා. අදත් අපි රස වේදකම ඔස්සේ මේ වකුගඩු රෝගී තත්ත්වයන් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. ඒ නිසාම අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළාද අපේ කතා බහට බදාදමල් පාරට රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන්ට. වෛද්‍යතුමනි, රසවෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් අපි කතාබහ කරමින් හිටියන පහුගිය කාල පරාසය තුළ දැන් වකුගඩු රෝගය අපේ රටේ බොහෝ වෙලාවට මේ බොහෝ දෙනෙක් පීඩාවට පත් කරන රෝගී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. වකුගඩු රෝගයක් ඇති වුණා කියලා කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන්කමක් නැහැ. දැන් අපි හෙම්බිරිස්සාවක් ඇස්සක් උණක් හැදුණොත් අපි දන්නවා අපිට මේ අසනීප තත්ත්වය හැදිලා තියෙනවා කියලා. කොහොමද හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ වකුගඩු රෝගී තත්ත්වයක් යම් කෙනෙක්ට තියෙනවා නම් ඒ රෝගියාට කොහොමද ඒ ලක්ෂණ දැනෙන්නේ? අභාග්‍ය සම්පන්න තත්ත්වයක් කියන්නේ බොහෝ රෝගවලට කලින් දෙන හඳුනා ගන්න ලක්ෂණ තිබෙනවා. අද පවතින වකුගඩු රෝගයට විශේෂයෙන් වර්තමානයේ අපි කතා කරන මේ වකුගඩු රෝග ගණනාව අතරින් මේ කතා කරන වකුගඩු රෝගයට මූලික ලක්ෂණ හඳුනා ගන්නම බැහැ. වකුගඩුවේ 50%ක්වත් අක්‍රිය වෙනකොට තමයි යම් යම් මූලික ලක්ෂණ පහළ වෙන්නේ. නමුත් අතීතයේ සිට වකුගඩු රෝග සම්බන්ධව කතා කරොත්, ඒ කියන්නේ පුරාතන ඍෂිවරු ඍෂි මතය අරගෙන බැලුවොත් අපිට තිබුණ ආසන්නම හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මුත්‍රා මාර්ගයෙන් ඇතිවන, මුත්‍රා පාකන විට ඇතිවන දෙවිල්ල, තුනටියේ කැක්කුම, ඒ වගේම මුත්‍රා කඩින් කඩ පිටවීම, මේ ආදී මූලික ලක්ෂණ අතීතයේදී වකුගඩු රෝගයක් හඳුනා ගැනීමේ ප්‍රධාන කරුණු කාරණා වුණා. නමුත් වර්තමානයේ පවතින මේ වකුගඩු අක්‍රීයතාවයට මූලික ලක්ෂණ පහළ වන්නේම අවසාන භාගයේදී. ඉතින්දී මා කලිනුත් ඒ පසුගිය වැඩසටහනේදී කතා කර පරිදි අතීතයේ රෝග නිදාන සොයා ගැනීමේ ක්‍රමවේද තිබුණත් වර්තමානයේ ලෝකයේ පිළිගන්නා මතවාද කරුණු කාරණා රෝග නිර්ණය කිරීම වලට අපි ආ යුතුමයි. එහෙමනම් මේ වකුගඩු රෝගය අඳුනාගන්නේ කෙසේද? නවීන වෛද්‍ය විද්‍යාත්මකව අනුවත් මේ සඳහා පරීක්ෂණ කීපයක් තිබෙනවා. සරලම පරීක්ෂණය තමයි මුත්‍රා සමග ඇල්බියුමින් පිටවෙනවාද, මුත්‍රා සමග මයික්‍රෝ ඇල්බියුමින් පිටවෙනවාද. එහෙම නැත්නම් තවත් ඔබට ගියොත් මුත්‍රා සමග ක්‍රියාටිනින් ප්‍රමාණයක් පිටවී යනවාද. වකුගඩුවේ සක්‍රීයතාවය මනින GFR කියන ක්‍රමවේදය මං හිතන්නේ අද මුළු ලෝකයේම වකුගඩු රෝග අඳුනා ගැනීමට භාවිතා කරන්නේ මේ ක්‍රමවේද කීපය.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ ක්‍රමවේදයන් අනුව වෛද්‍යවරයෙක්ට යම් රෝගියෙක්ට වකුගඩු රෝගී තත්ත්වයක් තියෙනවද කියන කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මේ කතා කරන තප්පරෙත් වකුගඩු රෝගීන් පෙළෙන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කෙනාට යම් හෝ මේ පණිවිඩයක් අපිට දෙන්න බෑද? මෙන්න මේ වගේ ලක්ෂණයක් දෙනොත් අපි හිතමු බඩේ දැවිල්ලක් වගේ, මෙන්න මෙහෙම මෙහෙම එහෙම දැනෙන ලක්ෂණ මොනවද තියෙන්නේ මේ වකුගඩු රෝගී හඳුනාගන්න? මම මේකයි කිව්වේ, අර 150ක් විතර වකුගඩු අක්‍රිය වෙනකොට තමයි මූලික ලක්ෂණ 15. එතකොට කෑම අරුචිය, වමනය, ඔක්කාරය මුන්න වගේ එන්නේ 150ක් මේව අද වර්තමානයේ කතා කරන වකුගඩු රෝග තත්ත්වයේදී අර වකුගඩු වක්‍රිය වෙලා 150ක් විතර වුණාමයි. ඒකයි මම කලින් සඳහන් කළේ නවීන වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සරල පරීක්ෂණයක්, ඒ කියන්නේ මුත්‍රා පරීක්ෂණයක් තුළින් බලන්න පුළුවන්. එයින් ඔබට ගිහිල්ලා බලන්න පුළුවන් මයික්‍රෝ ඇල්බමින්, සීරම් ක්‍රියටිනින්. එතකොට මෙවැනි පරීක්ෂණ අද වුණත් මුළු ලෝකේ ඕනෑම කෙනෙකුට බලාගන්න පහසුකම් තියෙනවා හැම රටකම. ඉතින් මේවා භාවිතා කරමින් අපිට කල් තියාම මේ වකුගඩු රෝගේ අඳුනා ගන්න ලිහිසියෙන්ම පුළුවන්, පහසුවෙන්ම පුළුවන්. හොඳයි, එහෙම පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔබ මේ සම්බන්ධයෙන් දැනුවත් නම් ඔබට පුළුවන්කම තියෙනවා මේ කියපු රෝග ලක්ෂණ ඔබට පෙන්නුම් කරනවා නම් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒ පරීක්ෂණ සිදු කරගන්න. අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් කතා බහ කරන්න ලෑස්ති. අපි පුංචි විරාමයක් අරගෙන ආයමත් කතා කරන්න සූදානම්. දිගටම ITN එකත් එක්ක රැඳලා ඉන්න. අපි මල්පාරේ ඔබට බොහොම වටිනා කියන දේවල් පිළිබඳව අද දවසේ කතා කරනවා. රැඳලා ඉන්න දිගටම මල්පාරත් එක්ක. බොහෝ දෙනෙක්ට බලපෑම එල්ල කරන්න පුළුවන් රෝගී තත්ත්වයක් තමයි මේ වකුගඩු රෝගී තත්ත්වය. මේ සම්බන්ධයෙන් තමයි අපි අද කතා බහ කරමින් ඉන්නේ. රසවෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න මහත්මන් අද අපිත් එක්ක මේ කතා බහට එකතු වෙනවා. වෛද්‍යතුමනි, දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් සමහර රෝග ලක්ෂණයන් තියෙනවා පරම්පරාවෙන් උරුම වෙන දේවල්. අපේ තාත්තට තිබුණා, සෙයියට තිබුණා, ඒ නිසා මටත් තියෙනවා. මේ වකුගඩු රෝගී තත්ත්වයත් ඒ විදිහට පරම්පරාවෙන් උරුම වෙනවද? එහෙම නැත්නම් මේ අනිකුත් බාහිර සාධක නිසා යම් පුද්ගලයෙක්ට හැදෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්ද? පාරම්පරිකව නැත්නම් ජානමය හේතු මත වකුගඩු රෝගේ එන බව බටහිර නවීන වෛද්‍ය විද්‍යාව පිළිගන්නවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ අද අපටත් ප්‍රතිකාර කිරීමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා එවැනි පවුල් පරම්පරා තුළ. ඒ කියන්නේ එක්තරා පිරිසක්ගේ ඒ පරම්පරාව තුළ 13 දෙනෙක්ම මිය ගිහිල්ලා තියෙන්නේ වකුගඩු රෝගේ. ඉතින් එම නිසා නවීන වෛද්‍ය විද්‍යාව ඉදිරිපත් කරන ජානමය විකෘතිතා මත ඇතිවන වකුගඩු රෝග තත්ත්වයන් තිබෙන බව සාක්ෂි සහිතව සනාථ වන අවස්ථාවක්. ඉතින් මෙවැනි රෝග තත්ත්වයකට කොහොමද විකල්ප වෛද්‍ය ක්‍රමයක් හරහා නැත්තම් විකල්ප වෛද්‍ය ක්‍රමයකින් මෙවැනි අසාධ්‍ය සුව කළ නොහැකියි සම්මත රෝග සුවපත් කරන්න. මේ ගැන අපි විග්‍රහ කිරීමේදී ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕන, කල්පනාකාරී වෙන්න ඕන. නවීන වෛද්‍ය විද්‍යාත්මක මතවාදයයි විකල්ප මතවාදය ඔස්සේ ගමන් කරන පෙරණි ඍෂි මතයයි කොහොමද එකට ගලපගෙන මානව සංහතියේ ව්‍යසනකාරී රෝගයන් සුවපත් කරන්නේ කියන එක. හොඳයි, දැන් වකුගඩු රෝගී ඒ තත්ත්වය සම්බන්ධයෙන් කතා කරද්දී වෛද්‍යතුමනි අධීරයන් කීපයක් පියවර හතරක් සම්බන්ධයෙන් කතා කරනවා. දැන් පළවෙනි සහ දෙවෙනි පියවරයන් නම් තියෙන්නේ අධීරේ නම් රෝගියා පසු වෙන්නේ නිට්ටාවටම සුව කරන්න පුළුවන්. තුන්වෙනි අධීරයේදී යම් තත්ත්වයකට පාලනය කරන්න පුළුවන්. හතරවෙනි අධීර කියලා කියන්නේ මේ රෝගේ සුවපත් කිරීම හෝ පාලනය කිරීම කළ නොහැකි කියලා වෛද්‍යවරුන්ගේ මතවාදයක් තියෙනවා. රසවෛද්‍ය විද්‍යාවට අනුව ඔබතුමන්ලත් ඉන්නේ මතයේද? ඒ කියන්නේ හතරවෙනි අධීරයේ ඉන්න කෙනෙක් වුණත් ඔබතුමා ළඟට මුණ ගැහෙන්න එනවා නම් පුළුවන්කම තියෙනවද ඔහු සුවපත් කරන්න? සත්‍යකම පුළුවන්. මොකද ඔවුන්ගේ වර්ගීකරණය මනාව අපි අධ්‍යයනය කළා තියෙනවා, ගැඹුරෙන් අධ්‍යයනය කළා තියෙනවා. ඔබ කිව් පරිදි අර CKD පළවෙනි දෙවෙනි අධීර 3-4, ඒ කියන්නේ මම කලින් ප්‍රකාශ කළානේ GFR කියන වකුගඩුවේ සක්‍රීයතාවයේ මනින පරීක්ෂණය හරහා 15ට අඩු නම් ඔවුන් පැහැදිලිවම කියන්නේ ඩයලයිසිස් කළ යුතුයි, නැත්නම් රුධිර කාන්දුකරණය කළ යුතුයි, වකුගඩුව වර්ධ කළ යුතුයි. නවීන වෛද්‍ය විද්‍යාවේ
මේ සම්බන්ධපතින එකම විසඳම නැත්තම් විද්‍යාත්මක විසඳම ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ වකුගඩු බද්ධ කිරීම. නමුත් වකුගඩු බද්ධයක් වැළැක්විය හැකිද යන්න තීරණාත්මක සාධකය. කොහොමද විකල්ප වෛද්‍ය ක්‍රමයකට මෙය කළ හැකිද? කළ හැකිවන්නේ 1991 තරම් ඈතදී මාත්මගේ බිරිඳක් ඉතා පැහැදිලිව ඔප්පු කරා ජානමය වෙනසක් කරන්න පුළුවන් එකම ලෝහය රත්තරම් බව. අපගේ වෙදකමේදී භාවිතා කරන ලෝ අතුරෙන් ප්‍රධානම තැනක් ගන්නා කැරට් 24 රත්තරන් සම්බන්ධව අපි ගැඹුරෙන් පර්යේෂණාත්මකව අධ්‍යයනයක් කර වෛද්‍යවරුන් හැටියට අපි මේක දැකලා 1991 ප්‍රකාශයට පත් කළේ. මෙවැනි ඉන්ද්‍රිය බද්ධයන් වකුගඩු පමණක් නොව අක්මා බද්ධය වුවත් වැළැක්විය හැකි කරුණු සාධක විද්‍යාත්මක සාක්ෂි සමගින් ඔප්පු කළ හැකි බව ප්‍රකාශයට පත් කරගෙන. මොකද අපි යමක් මාධ්‍ය තුලින් හරි ප්‍රකාශයට පත් කරන්න වෙන ඉතා පරිස්සමෙන් මිත්‍යා මත පළවා හරිමින් සත්‍යවාදී ලෙස කටයුතු කරන වෛද්‍ය පරම්පරාවක් හැටියට අපි සිටින්නේ හැමතිස්සෙම නිරන්තර සෙවිල්ලෙන් විමසිල්ලෙන් ගවේෂණාත්මකව. ඉතින් මෙවැනි දේ ගලපා ගැනීමේදී අපි අර කරුණ කිව් කරුණ ඉස්මතු කළේ ඒකයි. මියගිය සෛලයක් නැවත ඉපදිය හැකිද? මිය යනවායයි කියන්නේ කුමක්ද? මෙවැනි ඒකට විද්‍යාත්මක අර්ථකථන සපයමින් තමයි අපි අර 1991 තරම් ඈතදී අපිට හැකියාවක් තිබුණේ ජානමය තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන් එකම ලෝහය රත්තරම් බවට ප්‍රකාශ කර. මම හිතන්නේ අද වෙනකොට ඒ මතය අපි ඉදිරිපත් කරපු මතය ලෝකේ පර්යේෂණ ආයතනවල වෛද්‍ය විද්‍යාඥයින් මම හිතන්නේ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. බොවුන්න දේව අධ්‍යයනය කරමින් ඒ කියන්නේ රත්තරම් ගෝල්ඩ් නැනෝ පාටිකල්ස් කොහොමද මොළයට යවන්නේ කොහොමද මේවා සුවපත් කරන්නේ කියපු සාක්ෂි 2015 වන විටත් ලෝකයට ප්‍රකාශයට පත්විච්ච අවස්ථා තිබෙන බව දක්වන්න බොහොම අභිමානයෙන් තමයි මේ කරුණ ටික මම ප්‍රකාශ කරන්නේ. හොඳයි, දැන් ඔබතුමා කියන මේ රත්තරන් පාවිච්චි කරන බෙහෙත්වලට ඖෂධ විදිහට රත්තරන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. දැන් මේ කතාව අහගෙන ඉන්න බලාගෙන ඉන්න කෙනෙක්ට හිතන්න පුළුවන් රත්තරන් අපි සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන්නේ ස්වර්ණාභරණ විදිහට මේ යම්කිසි ආභරණයක් හදන්න මේ වගේ දේවල් වලට. දැන් ශරීරගත වුණාට ප්‍රශ්නයක් නැද්ද රත්තරන් ඖෂධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ආසන්නයේ අපේ තිබෙන ප්‍රධානම සංස්කෘතික අංගයක් බවට පත් වෙලා තියෙනවානේ රන්කිරි කටගෑම. එහෙමනම් ඇයි අපිට ඒක හොඳ අනන්‍යතාවයක් තියෙනවානේ සිංහල අපිට ශ්‍රී ලාංකිකයින්? ඉතින් මේ රන්කිරි කටගෑම ගැන වුණත් තිබෙන්නේ ඉතාමත්ම සාවද්‍ය මත. පුරා අවුරුදු 116ක්ම තිබුණේ ශ්‍රී ලංකාවේ වැරදි සාවද්‍ය මිත්‍යා මතයක්. ඒ කියන්නේ කැරට් 22 මුද්දක් අරගෙන මේකේ විස බීජ රාශියක් තියෙන මුද්දක් අරගෙන මෞකිරිත් එක්ක උරච්චි කළා නැත්තම් ගලගාලා මිශ්‍ර කළා පොහොන එක රන්කිරි කටගෑම්. අපි මේවා ඉවසීමෙන් හා උපහාසයෙන් හාස්‍යයෙන් යුතුය අවුරුදු 116ක් බලාගෙන සිටින්න උනේ කිසිදු මාධ්‍යකින් අපිට ආරාධනයක් නොලැබිච්ච නිසායි. ස්වාධීන රූපවාහිනියේ අවස්ථා දෙකකදී මේ තුන්වෙනි අවස්ථාව මං හිතන්නේ ප්‍රථමයෙන් අපිට ආරාධනා කළේ ස්වාධීන රූපවාහිනියයි රන්කිරි කටගෑමේ සත්‍ය තත්ත්වය ඔප්පු කරන්න කියාපාන. අපි එයිදී පැහැදිලිව කිව්වා කැරට් 24 රත්තරන් වෙන්න ඕන, ඒක ඖෂධීය වෙන්න ඕන. මොකද ඖෂධීය නොවුනොත් කැරට් 24 රත්තරන් ස්වර්ණාභරණ සාදෙන ආයතන තුලත් මං හිතන්නේ මහ පොළොවේ පොළොවේ යටත් බැඳිලා තියෙනවා. ඉතින් මේ වරගත්තොත් මොකද වෙන්නේ? ඒකයි අපි ඖෂධීය රත්තරන් කිව්වේ. ඒ වගේම ඉතාම වැදගත් දේ මෙම ස්වර්ණ භෂ්ම ඖෂධීය තත්ත්වයට ආවට පස්සේ තවත් වර්ග දෙකක් එකතු වෙන්න ඕන. ඒ කියන්නේ දෙලුම් ඉස්මයි මීපැණි මෞකිරි. ඒ වගේම තමයි කාලය. කොච්චර කාලයක්ද? උපන්දා සිට දින 180ක්. මේ දින 180 කියන එක අතිශය වැදගත්. 360ක් වන සැබෑ වර්ෂය තුල දින 360යි සැබෑ වර්ෂය තුල 65 නොවේ. එයින් 180ක් අර්ධයක් දීම ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ නැකත් කලාව දන්න අය මං හිතන්නේ අපිට ප්‍රශංසා කරයි මේ කාලවකවානුව එළි දැක්වීම පිළිබඳව. ඒ කියන්නේ ඒ තරම් පුළුල් දෙයක්
වර්තමානයේ සිබෙන නවීන වෛද්‍ය විද්‍යාවේ වටිනාම ප්‍රතිශක්ති කරන වැඩපිළිවලට විකල්පය වෙන්නත් පුළුවන් සැබෑ රංකිරි කටග. හොඳයි, අපි වකුගඩු රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සහ රස වෛද්‍ය විද්‍යාවට අනුව මේ සම්බන්ධයෙන් කළ හැකි ප්‍රතිකාර සම්බන්ධයෙන් කතා බහ කළේ. ඔබට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබුණා නම් ඒ වෙනුවෙන් නිවැරදි පිළිතුරු ලබා දෙන්න අපේ වෛද්‍යාචාර්යතුමන් කටයුතු කළා කියලා අපිත් විශ්වාස කරනවා. අපි අද කතා බහ කළේ රස වෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න වෛද්‍යතුමන් සමඟ. බොහොම සුදී අපේ ආරාධනාව පිළිගත්තට ආයුබෝවන් කියලා සමුදෙනවා. අපි යළි දවසක මුණ ගැහෙලා මේ විදිහටම කතා බහ කරනවා. අපේ රටේ තියෙන රෝගී තත්ත්වයන් සමනය කරන්න රස වෛද්‍ය විද්‍යාවට අනුව මොනවද කළ හැකි ක්‍රියාමාර්ග, මේ සම්බන්ධයෙන් අපි තවදුරටත් ඉදිරියේදී කතා බහ කරමු. අපි ගීතමය විරාමයක් කරගෙන යළි මුණ ගැහෙනවා මල්පාරේ. මල්පාර දිගේ ඇවිදගෙන අපි යනවා 58 වසරකට එහා පැත්තේ ඉතිහාසය හොයාගෙන. අපේ රටේ දියුණුව සංවර්ධනය වෙනුවෙන්
තමන්ගේ නායකත්වය තුළ අපූරු සංවිධාන ජාලයක් ගොඩනගෙන ඒ සර්වෝදය ව්‍යාපාරය. සර්වෝදය ගොඩනගන්න ආචර්ය එඩි ආරත්නයන් දැවන්ත කැප කිරීමක් කළා. ඔහු අසූ පස්සනිවයට පාතැබිම් වෙනුවෙන් සුවිශේෂී වැඩකටයුත්තක් මේ දිනවල සූදානම්බමින් පවතිනවා. එනිසාෆෙන්ම අපි එතුමන් පිළිබඳ කරට කෙටි වීඩියෝ පටයක් නිර්මාණය කළ තියෙනවා. අපි මේක බලලා තවදුරටත් එතුමන් සම්බන්ධයෙන් සහ මේ සර්වෝදය ව්‍යාපාරය සම්බන්ධයෙන් කතා කරනවා. බලන්නකෝ මේ වීඩියෝව. නාගරික පරිසරයකට කිට්ටු ගමක හැදුණු මට මැද්දකන්ද ටීමෙන් අමුතුම ලෝකයකට ගියා වගේ දැනුනේ. මම බලාගන්න රිංගස්වාමි අයියා පත් කළා තිබුණා. ඔහුත් සමග මම පාසල් ගියා. යන්නේ තේවත්ත මැද්දෙන් අවට කඳු පේනවා ලස්සනට. මගේ ජීවිතේම පරිවර්තනයක් සිද්ධ වෙන බවයි මට පෙනුනේ මේ ඉතා ඈත සුන්දර පිටිසර ගම්මානයකට එමේ. ඒ වගේම ඒ ගම්මානය ආක්‍රමණය කළා තිබුණු තේවතු ආදී නිසා මට පෙනුණා විශාල වශයෙන් ගැමි ආර්ථිකය සිද්ධ වෙන වෙනසක්. කෙසේ නමුත් මම විශාල පරිවර්තනයකට මැදකන්දදී පරිවර්තනය වුණා. අවුරුදු 9-14 කාලේ තමයි මම මැදකන්දේ ජීවත් වුණේ. මේ කාල පරිච්ඡේදයේ මගේ ජීවිතයේ සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වුණා. අපේ සංස්කෘතිය, සාහිත්‍ය, ඉතිහාසය, නැටුම්, ගැයුම්, වැයුම් මේ සියල්ලම මට හෙදිගෙන යනු ලැබුණා. ඒ ප්‍රධාන ආචාර්යවරයා ඇතුළු සිසු ගුරුවරුන්ගෙන්. ඉතින් මේ නියම ගැමි පරිසරයක අවුරුදු 4 ජීවත් වෙන්න ලැබීමේ නිසා මගේ ජීවිතයට අලුත් වටිනාකම් අරමුණු එකතු කරයි කියලා කියන්න පුළුවන්. මැද්දේ කන්ද පාසලින් හොඳ නරක ඉගෙන ගන්නට පටන් ගත් දරුවා අද සාමයේ ශිෂ්ටත්වයේ, මනුස්සකමේ හා ප්‍රගතියේ මහා පහන් තැඹක් බවට පත්ව ඇත. මෙය ගුවනින් පැමිණි ගමනක් නොවේ. අවිහිංසාව හිතේ දරාගෙන සාදුවතින් සැරසී දෙපයින් පැමිණි දීර්ඝ වූත් දුෂ්කර වූත් ගමනකි. ඒ ගමන ඇරඹුණේ වයඹ පළාතේ සැඩොල් ගමකි. 1958 දෙසැම්බර් මස මුල් සතියේ පාසල් නිවාඩු සමයේදී කොළඹ නාලන්දා විදුහලේ 10 ශ්‍රේණියේ සිසුන් පිරිසක් සමග ඒටි ආර්යරත්න නම් වූ තරුණ විද්‍යා ගුරුවරයෙකු මෙරට වයඹ පළාතේ කුලහීනයයි සම්මත මිනිසුන් ජීවත් වූ කනතුලෝ නම් වූ දුෂ්කර ගම්මානයේ කඳවුරුලාගෙන ඓතිහාසික ශ්‍රමදානයක් පැවැත්විය. නිලධාරීන්, දේශපාලන නායකින් හා ගම් නියම් ගම්වලින්ද විශාල පිරිසක් මේ ශ්‍රමදානයට සහභාගි වූය. එදා කනතුළුවෙන් දැල්වුණු පහන අද පහනින් පහන දැල්වමින් මුළු දිවයින පුරා දැල්වෙන පහන් 100,000 ගණනක් බවට පත්ව ඇත. උතුරු කරේ යාපනයේ සිට දකුණේ රුහුණ දක්වාත් බස්නාහිර, වයඹ, කඳුරට, රජරට යනාදී ලක්දිව සියලු දිශාවන්හි පතල එක් නමක් වේ නම් ඒ සර්වෝදයයි. සර්වෝදය ව්‍යාපාරයේ හැම සංවර්ධන හා සුභසාධනීය කටයුත්තක්ම කරුණාව මුල් කරගෙන කරන්නා වූ කටයුතු වේ. අනුන්ට පිහිටවීමෙන් අප ලබන්නා වූ අපමණ සතුට මුදිතාව යනුවෙන් හඳුන්වමු. කරුණාව හා මුදිතාව ඔස්සේ අප ලබන්නේ ඇල්මෙන් තොරව සියලු වස්තුන් දෙස සංවේගයෙන් යුතුව දැකිය හැකි උපේක්ෂාවයි. මේ සර්වෝදය ගොඩනැගූ අති දැවන්ත චරිතය අපි ඒටි ආරිය රත්නයන්ට සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරන්න තමයි මේ විදිහේ අපූර්ව වීඩියෝවක් නිර්මාණය කළේ.
එතුමන්ගේ 85 වැනි ජන්මදිනය වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය වෙනවා. ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න අපි අද බොහොම ගෞරවයෙන් ආරාධනා කළා සර්වෝදය සංවිධානයේ උපසභාපතිතුමිය නීතාරි රත්න මැතිනියට. ආයුබෝවන් ඔබතුමියට. ඒ වගේමයි සර්වෝදය සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමන් නීතිඥ චාමින්ද රාජකරුණ මැතිතුමන්ට වෙලිලා. ආයුබෝවන්. නීතාරි රත්න මහත්මියගෙන් අහන්න කැමති, කොහොමද මේ ආරිරත්න මහත්තයත් එක්ක ගත කරන ජීවිතය, එතුමන් එක්ක ගත කරන පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ටිකක් අපි තොරතුරු දැනගන්න කැමතියි ඔබතුමීගෙන්. ඔව්. දැන් සර්වෝදය ව්‍යාපාරයේ නාලන්දා ශිෂ්‍යයන් සමග කනතුලුව ගම්මානයෙන් ආරම්භ වුණේ 1958. ඒ කඳවුරට යාමට මං එතකොට දැනගෙන හිටියේ නැහැ. නමුත් 59 අප්‍රේල් මාසේ නැවතත් ඒ විදිහේ ශ්‍රමදාන කඳවුරක්, ජාත්‍යන්තර ශ්‍රමදාන කඳවුරක් තිබුණා මානාව කියන ගම්මානයේ, මගේ ගම කුලියාපිටිය කුඩුනැඟල දිස්ත්‍රික්කයේ. ඉතින් මම උඟාකේ සේවා කටවන් සම්බන්ධ සමාජ සේවා කටයුතු වලට උඟක් කැමැත්ත තිබුණා. මම බාලදක්ෂිකාවක් හැටියට මියුසියස් බෞද්ධ බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අපි හුඟක් මේ ඒ වගේ වැඩසටහන් කරලා තිබුණා. ඉතින් ඒ නිසා අපේ ගෙදරටත් කිට්ටු තැනක් නිසා ඒ මානාව කඳවුරට යන්න ආසාව තිබුණා. ඊට පස්සේ ගියා. එතනදී තමයි ආරියරත්න මහතා පළමුවෙනි වරට මුණ ගැහුණේ. ඊට පස්සේ තිබුණු කඳවුරු කීපයකටත්, මානාවේ තව තිබුණු කඳවුරකටත් බාලදක්ෂිකාවක් හැටියට අපේ කණ්ඩායම මියුසියස් විද්‍යාලයේ සහභාගී වුණා. එයින් පස්සේ අපි 1960 තමයි විවාහ වුණේ. ඊට පස්සේ හැම කඳවුරකටම වගේ ගම්මාන ලංකාවේ සතර දිග්භාගයේ ය උතුර නැගෙනහිර, බස්නාහිර, දකුණු හුඟා කඳවුරු වලට යන්න ඒ විවාහයෙන් පස්සේ අවස්ථාව ලැබුණා. ඉතින් මේ දක්වාම මං නිවසේ කටයුතු ගෘහණියක් මා රැකියාවක් කරන්නේ නැහැ. ස්වේච්ඡාවෙන් හුඟාක් සමාජ සේවා වැඩසටහන්, කියන්නේ විවිධ ආධ්‍යාත්මික වැඩසටහන් වගේම ප්‍රජා සේවා වැඩසටහන් වලට මම මගේ දායකත්වයේ ලබා දෙනවා. අර කතාවක් තියෙනවා, සෑම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම අතිසාර්ථක වූ ගැහණියක් ඉන්නවා කියලා. අන්න එහෙම භූමිකාවක් ඉටු කරමින් ඔබතුමා ඉන්නේ, බොහොම සන්තෝසයි. අද අපේ කතා බහට අපි ආරියරත්න මෙතුමන්ව සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ටිකක් අසනීප තත්ත්වෙන්න ඉන්නවා කියලා එතුමන් එන්න බැරි බව තමයි අපිට සඳහන් කළේ. කොහොම නමුත් එතුමන් වෙනුවෙන් උපසභාපතිතුමා, ඒ වගේම ප්‍රධාන අධ්‍යක්ෂතුමා ඇවිල්ලා ඉන්නවා. දැන් රාජකරු මහත්මිය, අපි කැමති දැනගන්න, දැන් 85 වැනි බියට ඔබේ සභාපතිවරයා සර්වෝදය නිර්මාතෘවරයා පාතපනවා. එතුමන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය වෙනවා. මොන මොන වගේ වැඩසටහන්ද ක්‍රියාත්මක වෙන්නේ? හරි, ඔබතුමා කිව්වේ හරි. අපේ සභාපතිවරයා කියන්නේ කියවන මං හිතන්නේ එතුමා අපේ සභාපතිවරයාට වඩා රටටම ජාතික වස්තුවක්. මේ අවස්ථාවේදීත් අපේ විධායක මේ අවස්ථාදායක සභාවේ සමාජිකයෙක් විදියට, ඒ වගේම රට පුරා මේ සියලුම කාර්යයන් වලට අපිට උපදෙස් දෙමින් එන මං හිතන්නේ එතුමා ගැන තියෙන ඒ අවිහිංසක ප්‍රීතිය අපිට තියෙන ඇත්තරම එතුමා අපේ සභාපතිවරයා විදියට විතරක් නෙමෙයි ජාතික වස්තුවක් විදියට. ඉතින් ඒ හින්දා අපි උත්සාහ කරා මේ 85 වැනි උපන්දින සමරන අවස්ථාවේත් මේ සියලුම කාරණා අපි මූලික කරගෙන නෙවෙයි, සර්වෝදය සංවිධානයක් විදිහට මූලික කරගෙන නෙවෙයි, අපි රටේ සමස්ත ජනතාව මූලික කරගෙන කරන්න. එතකොට අද මේ වෙනකොට, අද දෙවෙනිදා ඊ අපි ඇත්තම බෝධි පූජාවකින්, අපි ආධ්‍යාත්මික ප්‍රවේශයකින් අපි ඒ වැඩසටහන ආරම්භ කරා. අපි මූලස්ථානයේ විශ්ව නිකේතන ආයතනයේ බෝධි පූජාවක් කරද්දී රට පුරා අපි නානිකුත් සර්වෝදය ශ්‍රමදාන සමිතිය, සර්වෝදය ප්‍රජාවන්, ඒ වගේම ආගමික වතාවත් වලින් සම්බන්ධ වුණා. බෞද්ධ විතරක් නෙවෙයි, බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි සියලුම දෙනා. ඉතින් අද මේ වෙලාවේ අපි ලොකු ශ්‍රමදාන කටයුත්තක් කරනවා. ඒක කරන්නේත් ඇත්තරම අපේ පරිශ්‍රයක් ඇතුළේ නෙමෙයි, අපේ ලුණාව දන්නවා, අපේ වෙරළබඩ මොරටුවේ තියෙන වෙරළබඩ අපි කියන රෝහලක්, ඒ රෝහල ඒ වෙරළබඩ ප්‍රජාවට ලොකු සේවයක් කරනවා. ඉතින් ලුණාව රෝහලේ අපේ කාර්ය මණ්ඩල 100ක් විතර එකතු වෙලා, අපේ කාර්ය මණ්ඩල හා අනිකුත් ප්‍රජාවන් එකතු වෙලා ඒ ශ්‍රමදාන කටයුත්ත කරනවා. එතකොට හෙට 3 වෙනිදා අපි ලොකු ජාතික ලේ දන්දීමේ වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා මොරටුව විශ්ව සමාධි ශාලාවේදී. අවම වශයෙන් අපි විශ්වාස කරනවා 300ක් විතර පිරිසක් අපිට සහභාගී කරගන්න පුළුවන් වෙයි කියලා. 4 වෙනිදා සුපුරුදු පරිදි අපි හැම අවුරුද්දම කරපු දෙයක්, ඒත් ඇත්තටම අපේ නිර්මාතෘවරයා මතක් කළා නෙවෙයි, සර්වෝදය
ව්‍යාපාරය වෙනුවෙන් තමන්ගේ ජීවිතය ශ්‍රමය දැනුම හැමදේම කැපකල්පු මිනිසුන් ගොඩාක් මේ රටේ ඉන්නවා. ඒගොල්ලන්ගේ ගොඩක් අය ඇත්තම දැන් ජීවතුන් අතර නෑ. ඉතින් මේ සියලු දෙනා ඒ සියලු කටයුතු අපි සිහිපත් කරලා හෙට 4 වෙනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය කරනවා. මේක හැම අවුරුද්දෙම වෙච්ච දෙයක්. අතර මේ අවුරුදු විශේෂයක් නෑ. ඒ වගේම 5 වෙනිදා සාංගික දානෙකුත් අපි කරනවා. 6 වෙනිදා ඉරිදා දවස ඇත්තම විශේෂ මුකුත් නෑ. වට 7 වෙනිදා අපේ තියෙනවා අපේ සරෝදි උසස් අධ්‍යනායතනක අපි පිටෙව්වා. මොකද සරෝදි කියන්නේ ගොඩක් වෙලාවට අධ්‍යාපනයත් එක්ක ගිය දෙයක්. ඒක ප්‍රජා අධ්‍යාපනය වෙන්න පුළුවන් විධිමත් නොවිධිමත් අධ්‍යාපනයත් එක්ක. අපේ උත්සාහයක් තියෙනවා සරෝදි ග්‍රාමීය විශ්වවිද්‍යාලයක් පිටවන්න. ඒ ගැමි ප්‍රජාවන්ට ඒ යන මඟ පෙන්වලා දෙන්න, අධ්‍යාපනය ලැබලා දෙන්න. ඉතින් ඒක අපේ මූලස්ථානයේ තියෙන බණ්ඩාරගම, අලුත්ගම බණ්ඩාරගම. ඉතින් මේ බණ්ඩාරගම අපේ එතුමාගේ නමින් ග්‍රාමීය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය විවෘත කිරීම සිද්ධ කරනවා 7 වෙනිදා උදෑසන. 8 වෙනිදා අපි අමුතු දෙයක් පොඩ්ඩක් හිතුවා. මොකද එතුමාගේ සමකාලීනයන් දැන් කාලේ වගේ නෙවෙයි, ඒ කාලේ ලොකු බැඳීමක් තිබ්බා, ලොකු දායකත්වයක් ලබා දුන සමකාලීන රට පුරාම ඉන්නවා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා. මේ සියලුම සමකාලීනයන් එකතු කරලා එතුමන්ට පොඩි හමුවක් අපේ බණ්ඩාරගම උසස් අධ්‍යයන පරිශ්‍රයේදී ලෑස්ති කරන්න සූදානම් වෙනවා. ඒකේ ක්‍රමෝපාය කරුණක් නැහැ ඇත්තටම. එතුමාගේ හරණ යාළුව මුණ ගිහිලා එතුමාගේ ඇත්තට කිව්ව එක දෙයක් තමයි, මට ඕන කරන සම්මාන, මට ඕන කරන පිළිගැනීම හැම වෙලෙම හම්බෙලා තියෙනවා කිව්වා. හැබැයි මං වෙනුවෙන් වැඩක් කරපු සරෝදේ වෙනුවෙන් වැඩක් කරපු කෙනෙක්ට පිළිගැනීමක් දෙන්න පුළුවන් නම් මං අනිවාර්යෙන් කැමතියි කිව්වා. ඊට පස්සේ අපේ 9 වෙනිදා හවස 5ට සරුවේ විශ්ව සමාජ ශාලාවේදී අපේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම අනිකුත් දේශපාලන සියලුම අධිකාරයන්ගේ, ප්‍රජාවන්ගේ, රට පුරාම ඉන්න අපේ සරුවේ ප්‍රජාවන්ගේ මූලිකත්වයෙන් එතුමාගේ අභිනන්දන ප්‍රණාමුලනකුත් අපි ලෑස්ති කරලා තියෙනවා. හොඳයි, ඒ සම්බන්ධව අපි ටිකක් වැඩිපුර කතා බහ කරන්න ලෑස්ති. දිගටම අයිටීන් මල් පාරත් එක්ක ඉඳලා අපි පුංචි විරාමයක් අරගෙන ආයෙමත් කතා බහ කරන්න ලෑස්ති. සරෝදේ ජාතික ව්‍යාපාරය ගොඩනගෙන ආචාර්ය ඒටි ආරියරත්නයන් සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නේ. මොකද එතුමන්ගේ 85 වෙනි ජන්මදිනය සමරන සියලු කටයුතු සූදානම් වෙන මොහොත 5 වෙනිදා උපන්දිනය සමරන්නේ. එහෙමනේ? ඔව්, 5 වෙනිදා, නොවැම්බර් 5 වෙනිදා. දැන් සාමාන්‍යයෙන් උපන්දිනය දවසේ අපි දන්නවා ගෙදර කිරිබතක් එහෙම වෙලා මේ පොඩි තේ මේසයක් එහෙම ලෑස්ති කරන වගකීම බිරින්දෑවරුන්ට තියෙනවා. කොහොමද ඔබතුමියගේ සූදානම් උපන්දිනය වෙනුවේ? එදාට අපි කොහොමත් කිරිබත් ටික හදන එක සිරිතක් හැටියට කරනවා. 5 වෙනිදා ඉතින් දවල් 49කට මේවර දානය, සාංගික දානය පිරිනමනවා. ඒ අපේ ගෙදර නෙමෙයි, මේ මූලස්ථාන සංකීර්ණයේ අපිත් එතනමයි ඉන්නේ. නමුත් ඉතින් ආරියරත්න මැතිතුමන්ට ගෙදර එතන තමයි. ගෙදර රට වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කරන්න මේ මූලස්ථානයේ ඔහු පිහිටවා ගත්තා. ඒ නිසා බොහෝ වෙලාවට ගෙදරට වඩා රටේ තුරේ තමයි ඔහු ගමන් කළේ. එහෙම තමයි. හොඳයි, දැන් මේ 9 වෙනිදා සුවිශේෂී උත්සවයක් පැවැත්වෙන මේ වෙනුවෙන් අගරුවක් ග්‍රාමාධිපතිතුමන්, ඒ වගේම ජනාධිපතිතුමන්, මේ දේශපාලන නායකත්වය, මේ සියලු දෙනාගේ ගෞරවනීය සහභාගීත්වය ලැබෙන කොහොමද මේ උත්සවයේ සංවිධානය වෙන්නේ සම්බන්ධයෙන් ටිකක් අපි කතා කරමු රාජකරණ මහත්මයා. හරි, ඒක ඇත්තටම 9 වෙනිදාට යන්න හේතුව ඇත්තටම ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඒ පැවැත්විය යුතුයි කියලා අපි සියලු දෙනා විශ්වාස කරේ. ඒ වගේම ජනාධිපතිතුමත් ඉතාම ගෞරවයෙන් ඒ ආරාධනේ බාරගත්තා. මම හිතන්නේ ඒකත් අපිට ලොකු ගෞරවයක්. මොකද ඉස්සර ඉඳන්ම මම අහලා තිනවා, මැඩමුත් දන්නවා, ගොඩක් වෙලාවට හැම රාජ්‍ය නායකයෙක්ම ඔබේ සරෝදේ මූලස්ථානයට ඇවිල්ලා තිනවා. ඒ වගේම සරෝදේ වැඩසටහන් වල සම්බන්ධ වෙලා තිනවා. හැබැයි මම දැනුවත් අපේ දැන් වර්තමාන ජනාධිපතිතුමාට ඒක කරන්න බැරි වුණා. ඒ වගේම පෞගේ කාලේ කුප්පියාවති බෝධානන්ද හාමුදුරුවන්ගේ වැඩසටහනකදී අපිට එතුමා හම්බුණා. එතුමා ඒ වෙලාවෙත් ඉතාමත්ම ආදරෙන් ආරියරත්න මහතාව පිළි අරගෙන මෙතුමාව ජාතික වස්සුවක්, එතුමා වැඩි මහන්සි කරවන්න නැතුව පරිස්සම් කරන්න ඕනේ කිව්වා කියලාත් ආරංචියක් ආවා. ඉතින් මේ පාරත් ආරියරත්න මහත්තුමාගේ උපන්දිනය කියලා දැනගත්ත ගමන් එතුමා ඩයරි කැලෙන්ඩර් එකේ වෙලාව වෙන් කරා කියලාත් ආරංචි වුණා. ඊට පස්සේ අපිට දින කීපෙට ඉස්සලා ආරංචි වුණා. එතුමා බොහොම ගෞරවයෙන් ඒ ආරාධනය පිළිගත්තා කියලා. ඉතින් ඒ වගේ අග්‍රාමාත්‍යතුමාලත් අපි ආරාධනා කරා. ඒ වගේ විශේෂයෙන් මතක් කරන කතානායකතුමා. කතානායකතුමා මම හිතන්නේ සරෝදේ නායක ඒටි ආරාධන මැතිතුමත් එක්ක දීර්ඝ කාලයක් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම හැම දේකම සහයෝගය දුන්නා. ඉතින් මේ තුන්පල තමයි අපි ප්‍රධානම ආරාධිත විදිහට පිළිගන්නේ, බාරගත්තේ. ඒ වගේම අනිත් පැත්තෙන් අපි කොච්චර කරත් අපි ඉහළ සිට පහළට, අපි සරෝදේ හැමදාම කතා කරේ පහළ සිට ඉහළට. ඉතින් ඒ හින්දා සියලුම දිස්ත්‍රික් නියෝජන වෙන පරිදි අපි සරෝදේ ප්‍රජාවන් හැමෝම සහභාගී වෙලා ඉතාම කෙටි උත්සවයක් වෙයි. මම හිතන්නේ පැය එක අමාර්ග විතර කෙටි උත්සවයක් අපි ප්‍රනීත් මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා ඇවිල්ලා පොඩි සමරුදේශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපේ ජනාධිපතිතුමාගේ කෙටි සුභපැතුම්, ඒ වගේම අග්‍රාමාත්‍යතුමාගේ කතානායකතුමාගේ කෙටි සුභපැතුම් එක්කලා අපි බලාපොරොත්තු වෙනවා අපේ නායකතුමත් යම් හරවත් පණිවිඩයක්
ලෝකයට රට දෙයි කියලා. ඉතින් ඒකත් එක්ක තමයි අපි ඒ උත්සවය දැස්ස කරලා තින්නේ. ඒ වගේම මට කියන්න බැරුණා අපි මේ දවස් ටික ඉවරුණාට පස්සේ අපි ආපහු බදුල්ල දිස්ත්‍රික්කයේ හෝ කිරිනොච්චි දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ශ්‍රමදාන කඳවුරක් අපේ උපසභාපතිනිය කිව්වා වගේ සූදානම් කරලා තිනවා. මේ දින ටික ඒක සූදානම් කරගත්තේ නැහැ. මොකද අපි පුළුවන් තරම් උත්සාහ කරේ මේ උපන්දින මාලාවත් රටට ප්‍රයෝජනයක් වෙන දෙයක්, ජනතාව එකතු කරන්න පුළුවන් දෙයක් විදිහට සූදානම් කරන්න ඇත්තටම සැමරුමකට වඩා. හොඳයි, දැන් මේ සර්වෝදය ව්‍යාපාරය සම්බන්ධයෙන් කතා කරද්දී අපි දකින්න දේ තමයි සාමාන්‍යයෙන් ඕනෑම සමාජ සංවිධානයක් යම්කිසි කොට්ටාශයක් කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙන්නේ සමාජලාවට එක ජාතියක් වෙන්න පුළුවන්, එක ආගමක් වෙන්න පුළුවන්. හැබැයි සර්වෝදයට එහෙම දෙයක් නැහැ. මේ සංහිඳියා වෙන්න තු යාපනයේ ගිය දමිළ ජනතාව ඉන්නවා, නැගෙනහිරට ගියම මුස්ලිම් ජනතාව ඉන්නවා, සාමාන්‍යයෙන් අපි දකුණේ අනිකුත් පළාත්වලට ගියම සිංහල දමිළ මුස්ලිම් මේ සියලු දෙනා එකවන්ව එකතු වෙනවා. ඒ නිමිත්ත ගොඩනගන්න ඔබේ නෙමෙයි අපේ රටටම ජාතික සම්පතක් වුණ ඔබ කලින් සඳහන් කළා වගේ මේ ටීආර් රත්නමෙතුමනි. මොකද හිතන්නේ සර්වෝදය සමාජිකයින් විදිහට මේ සංහිඳියාව ගොඩනගන්න රටම එකතු වෙලා ඉන්න වෙලාවේ සර්වෝදයට මොන වගේ හැකියාවක් තිබුණේ මේ රටේ සංහිඳියාව ගොඩනගන්න? හිතන්නේ ඔබ හරියටම හරි. ඒකේ නිමිත්තාවේ කොහෙන්ද කියලා හිතුවොත් මම හිතන්නේ සර්වෝදය කියන එකෙන්මයි. සර්වෝදය කියන්නේ සර්ව උදය කියන එක, සැමගේ උදාවක්. ඇත්තටම අපි සර්වෝදය දර්ශනයේදී සැම කියන්නේ ඇත්තටම මිනිස්සු, සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු විතරක් නෙමෙයි, අපේ පරිසරයේ සතා සීපාව හැමදේම සර්ව. ඉතින් මේ හැමදේත් එක්ක ගත්තාම මම හිතන්නේ අපි විශේෂයෙන්ම අපේ විශේෂත්වය තමයි අපි සර්වෝදය දර්ශනය කියන එක. તો සර්වෝදය දර්ශනය අර කිව්වා වගේ වීඩියෝ පාටියේ සතර බ්‍රහ්ම විහරණ, ඒ වගේම සතර සංග්‍රහවස්තු, ඒ වගේම ගාන්ධිතුමාගේ සත්‍ය අහිංසාව ආත්මහරණය, මේ මූලික දර්ශනය පදනම් කරගෙන අපි ඉදිරියට ගියේ. ඒතුළු මේ දර්ශනය අපි සිංහල වුණත්, මුස්ලිම් වුණත්, හින්දු වුණත්, කතෝලික වුණත් අපි හැමෝටම පොදු ධර්මතා. ඉතින් මං හිතන්නේ ඒකත් එක්ක තමයි සර්වෝදය සෑම දෙනා එක්ක මෙච්චර කාලයක් එකට ආවේ. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ, අපි මං කිව්වාගේ පහළ සිට උහළට හිතනකොට සමාජයේ ඉන්න කොන් වෙච්ච, එහෙම නැත්නම් දරිද්‍රතාවයේ තියෙන, ඒ වගේම සමාන අවස්ථා නැති ප්‍රජාවන් ගැන අපි විශේෂම අවධානයක් යොමු කරා. මොකද ඒගොල්ලන්ට තමයි හැවැලෙම හඬක් නැත්තේ, ඒගොල්ලන්ට තමයි හැවැලෙම අවස්ථාවක් නැත්තේ. ඉතින් විශේෂයෙන් ප්‍රතිසන්දානේ නැත්නම් සංහිඳියාව ගැන කතා කරද්දී මම හිතන්නේ ඒකේ ලොකු ඇත්තම අයිතියක් අපිටත් තියෙනවා. මොකද යුද්ධය ඇති වෙන්න ඉස්සර ඉඳන් අපි උතුරු නැගෙනහිර ගොඩාක් වැඩ කරලා තියෙනවා. ශ්‍රමදාන කඳුරුව කරලා තියෙනවා, පාලම් හදලා තියෙනවා, ගම්මාන හදලා තියෙනවා, ඒ වගේම පාරවල් හදලා තියෙනවා. ඒකත් එක්ක උතුරයි දකුණයි අතර ලොකු බැඳීමක් අපි එදා ඉඳන්ම කරා. මං අහලා තියෙනවා, මං ඇත්තටම බාලයි මේ මෙතිමත් එක ගත්තා, මෙතිමිට වැඩි හොඳින් කියන්න පුළුවන් වේ. ඉස්සර කෝච්චි පිටින් සෙන ගියානවලු උතුරට ගිර ලොකු ශ්‍රමදාන කඳුරු කරනවලු. ඒ වගේම අපේ නායකතුමාගෙත් ඒ තිබ්බ අවිහිංසාව, ඒ තිබ්බ දර්ශනයත් එක්ක මම හිතන්නේ එතුමාටත් සංහිඳියාව පිළිබඳ ලොකු පෞරුෂයක්, ඒ වගේම අයිතියක් තිබුණා. හොඳයි, දැන් ඔබ මේ කතාව ඇතුළේ හරි අපූර්ව ප්‍රවේශයක් ගත්ත. කෝච්චි පිටින් සෙනග පුරවගෙන ගියා. ඔය ගමනට ඔබතුමියත් සහභාගී වෙන්නේ නැති අපි විශ්වාස කරනවා. කොහොමද ඒ අතීතයේ පොඩ්ඩක් අපි මතක් කරමු අවසන් වශයෙන්. 1963 මේ යාපනයේ කඳවුරක් තිබුණා. ඔය දැන් ප්‍රධාන පාරක් හැටියට තියෙනවා, නීර්වේලි ඉඳලා කයිතඩි දක්වා පාර. දකුණින් ගියා අපි, මං හිතන හැටියට 1000ක විතර පිරිසක්. කෝච්චි පෙට්ටි කීපයක්ම වෙන් කරලා තිබුණා. ඒ කඳවුරට මමත් සහභාගී වුණා. මගේ මුල්ම දුවයි පුතයි එතකොට පොඩි. නමුත් ඒ දෙන්නත් එක්ක සතියක ශ්‍රමදාන කඳවුරක්. පුදුම මේ බැඳීමක් යාපනයේ මිනිසුත් එක්ක තිබුණා. අදටත් ගිහාම සමහර අයට තාම මතකයි. ඒ වයසක, ඒ වයසේ මේ ඉන්න අය තාමත් කියනවා ඒ කඳවුරට සහභාගී වුණ කීප දෙනෙක් මේ මෑතකදීත් මට හම්බුණා. යාපනයත් එක්ක මං හිතන්නේ සම්බන්ධතාවය නොකඩවාම තිබුණා. ඇත්ත වශයෙන් LTT සංවිධානයේ යටතේ පාලනය වෙන කාලෙත් මටත් අවස්ථාව ලැබුණා 3 වරක් ඒගොල්ලන්ගේ අනුදැනුම පිට යන්න අපිට කිසිම බාධාවක් තිබුණේ නැහැ. ICRC නෞකාවෙන් මම 3 වරක් ගියා. ආරියරත්න මහත්තයත් එක්ක දෙසරයක් ගියා. මම තව වතාවක් ගියා වෙනමම මේ ඒ කාලෙදිත්. ඉතින් ඒ අපේ සම්බන්ධතාවයේ ගම්මාන එක්ක එහි වැඩ කරන පූර්ණ කාලීන නංගිලා මල්ලිලා අදත් සේවය කරන අය ඉන්නවා. ඒ කාලේ සේවය කරපු අය හොඳ සම්බන්ධතාවයක් තිබුණා යාපනයත් එක්ක. ඊළඟට ඒ පැත්තෙන් විශාල පිරිසක් මේ දකුණේ ඔය නිග්ගහ ගවරගිරිය කියන විශාල පාරක් කපන්න එහෙ පිරිසක් සහභාගී වුණා, 500ක විතර පිරිසක්. සර්වෝදය නිර්මාණය කිරීමේ අරමුණු අපිට පැහැදිලි, රටටම පැහැදිලි. උතුරට, දකුණට, යාපනයට, කොළඹට, එහෙම නැත්නම් ගාල්ලට මාතරට සීමා වුණු සංවර්ධනයක් නෙවෙයි. රටම සර්වෝදය
සියලු දෙනා රට වෙනුවෙන් එකට එකතු කරන ගමනට නායකත්වය දුන්නේ ආචාර්ය ඒටි හරිරත්නයන්. අපි එතුමන්ට සුබ පන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම අපේ නිෂ්පාදකතුමා මතක් කරනවා හර්ෂ ධනංජය පීරිස් මහත්මයා. එතුමත් කියනවා අපි හැමෝම එකතු වෙලා එතුමන්ට සුබ පන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි බොහොම ගෞරවයෙන් අද ආරාධනා කළා එතුමන් සම්බන්ධයෙන් සහ මේ ජන්ම සංවත්සරය පිළිබඳව කතා බහ කරන්න සර්වෝදය සංවිධානයේ උපසභාපතිතුමිය නීතාරිරත්න මහත්මියට, ඒ වගේම ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමන් නීතිඥ චාමින්ද රාජකරුණ මහත්මයට අපි කතා කළේ. බොහොම සුදි අපේ ආරාධනාව පිළිගත්තට අපි යළි දවසක මුණගැහෙමු. අපි ආරිරත්න මෙතුමන්ට සුබ පන්දිනයක් කියමිනුයි මේ ගීතමය විරාමය ලබා ගන්නේ. අදාදා මල්පාරදි අපි මුණ ගැහෙන්නේ ජීවිතේ සොඳුරු කොදෙව් හොයාගෙන යන්න. අපි මේ සෞන්දර්ය චාරිකාව ඇතුළේ බොහොම අපූරු චරිතයක්, අපි ආදරය කරන චරිතයක්, මේ රටම තමන්ගේ ඇස් දෙක නිසා වසඟ කරගත්ත චරිතයක්. මේ චරිතය කවුද, මොනවද අපි කතා කරන්නේ, මේ හැම දෙයකටම උත්තර අපි මේ බලන්න සූදානමින් ඉන්න වීඩියෝ ක්ලිප් එක ඇතුළේ තියෙනවා. මේ වීඩියෝ බලන්න ඔබ තීරණය කරයි, ඔබ තේරුම් ගනී අද අපේ කතා බහට එකතු වෙන්නේ කවුද කියලා. වසන්තේ නළුරෙල්ලයි මගේ ගිලේ හරසුල්ලයි ඔබේ නෙත් ගැලුම් වෙලයි අදත් මගේ අතින් අල්ලයි වසන්තේ මල් කෙකුලයි වසන්තේ නළුරෙල්ලයි මගේ ගිලේ හරසුල්ලයි ඔබේ නෙත් ගැලුම් වෙලයි අදත් මගේ අතින් අල්ලයි ගලින් ගල
පැනත පැනදි දුලන පෙන කැටි මත්තේ මලින් මලද ඉගිලද සමනොල කටු මත්තේ දියා එවන් නැති කරන මාය පැත්තේ බලා සිටින් නිමිතවම ඇයි ඔබට සමා වෙනවා හොඳයි ආයෙබෝ හොඳට සූපත් වෙනකම් මං යන්න දෙන්න කොහොමටවත් හිතේ වෙරසකයක් ඔජර බහන්න තියද්දි යන්න දෙන්නෙමනේ මේ බෙතේ වුණා යස තැම්බිලා වයින් තියන් සුබ උඹේ ඇඳුම් කැඩුන් ලට්ට ලොට්ට ඔක්කොම පදිගහ ගනියන් මං කියන්ට විජාට මොට දෙයි මම ඇඳුම් කඩවල පොට නිගහ ගන්නට මේ අත්තට දැන් ගුණ අයලු නෙමෙයි ගුණ නම් ඉතින් මේකේ තවත් පැල් ගහන්න කාරි නෑ වෙන උඹත් උඹේ හිත ගිය තැනකට පලයන් යන්සු අපි අද කතා බහ කරන්නේ කවුරු එක්කද මේ වෙද්දි ඔබ හොඳින්ම දන්නවා අද අපේ ගෞරවණීය ආරාධනය ලබන්නේ කවුරුන්ද කියලා සිනමාව ඇතුලේ අපි කතා කරන ඇස් දෙකකට උරුමකම් කියන ආදරණීය චරිතයක් හොයාගෙන යනවා ඒ චරිතයට අද මල්පහරේ අපිත් එක්ක කතා බහ කරන්න ආරාධන ලැබෙනවා මෙහෙම කියන්න මීට වසර ගානකට එහා පැත්තේ අපි ආදරෙන් බලපු චිත්‍රපටයක දවසක් මට මේ වෙලාවේ මතක් වෙනවා නෝන හිනා වෙනකොට මං අඳුරන කෙල්ලෙක්ව මට මතක් වෙනවා එයාගෙත් හිනා වෙනකොට මූණ දෙපැත්තේ වල ගැහෙනවා මේ වචන ඇහුනට පස්සේ එදා නම් ජෝබි වික්‍රම මහත්තයා කනහරා පාරක් ඉල්ලා ගන්නවා ඇගෙන ඒ ආදරණීය චරිතයටයි අපි ආරාධනා කළේ සුනීතා වීරසිංහ මහත්මිය අයිබෝන් කියලා බොහොම ආදරෙන් මල්පාර පිළිගන්නවා ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට අපේ රටේ සිනමාව ඉදිරියට ගෙන යන රංග දායකත්වය එකතු කරපු සිනමා නිලියක් විදිහට ඇය ආ ගමන් මග සම්බන්ධයෙන් අපි ටිකක් වැඩිපුර කතා බහ කරන්න ලෑස්සි මේ සියල්ලට පෙරාතුව ඉපදුණු වටපිටාව ගම පාසල මේ සම්බන්ධයෙන් අපි ටිකක් කතා කරන්න ඕනේ කියලා මට හිතෙනවා මං හිතන්නේ මං ඉපදිච්ච ගමනන් හුඟක් වතාවල් වල කියවෙලා තියෙනවා මම ඉපදුනේ දෙහිවල ඉපදුනේ නම් මේ ඩිසෝයිස හොස්පිටල් එකේ නමුත් මගේ උපන් ගම දෙහිවල මම පාසල් ගියේ පුංචි කාලේ පොඩි කාලේ පාසල් ගියේ අර මොන්ටසෝරි කියලා කියන්නේ කාලේ ගියේ අත්පත් තිබ්බේ මෙතෝදිස් පාසලේ දෙහිවල හිල් වීදියේ තිබිච්ච මොකද අපගෙත ආසන්නව තිබිච්ච පාසලක් හින්දා ඊට පස්සේ ගල්කිස බෞද්ධ බාලිකා විද්‍යාලයට ගියා ඒකේ මම හත්තේ පන්තියට යනකම් ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලා තුන්වෙනි පන්තියේ ඉඳලා හයේ පන්ති ඉවරලා හත්වෙනි පන්තියට යනකම් මං අත් බෞද්ධ බාලිකා විද්‍යාලේ බෞද්ධ බාලිකා විද්‍යාලයට ඔබ යනවා ගල්ගිසේ එහෙම යන අතරතුරේ හරි අපූර්ව සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ හරිම දඟ කෙල්ලෙක් තමයි අපි අහලා තියෙන විදිහට සුවිනීතා ඇයි අම්මා ඒ පාසලෙන් ඉවත් කරන්නේ මේකයි මේ මම පුංචි කාලේ ඉඳලා හරියට මේ පොඩ්ඩක් හිතුවක්කාරකමකුත් තිබ්බා දඟකමකුත් තිබ්බා හැබැයි බයකුත් තියෙනවා ඒක මම හරි බසයි අපි අම්මා හරි සැරයි ඉතින් මම පොඩි කාලේ ඉස්කෝලේ ගියා මට දෙවල හන්දේ ඉඳලා මට අම්මා පුංචි ළමයට බාගෙන ගන්න ෆුල් ගන්න බාගෙ ගන්න සත තුනයි යන්න සත තුනයි ඉන්න සත තුනයි ඉතින් ඔකයි පාන් හරි අසල දෙනවා අම්මා බටර් ගාලා දන්න ලන්ච් එක හරි දවල් කෑම එක හරි අසල දෙනවා 10ට විතර ඉන්ටර්වල් එකක් තියෙන එක ඒක මං කරන වෙලේ 10 තුනේ දීලා අර කටු දෙකේ බස් එකේ මාව නගනවා අම්මා හරි තාත්තා හරි කව ආච්චි හරි ආච්චිත් ඉතින් අංකල මම යනවා ඒ මගේ ගුරුවරයෙකුත් ඉතින් සමහරවිට මං ගුරුවරයාත් එක්කත් යනවා ඉතින් ගිහලා මගල් කිසියම් දෙන්න බැහැලා මං යනවා ඉස්කෝලේට පයින් ඇවිදගෙන ඉතින් කොහොම ළමයි යනවා ඉතින් ඒ ළමයිත් එක්කම පිටපස්සෙන් ගිහිල්ලා මම ගේට් එක ළඟ ඉන්නවා මං හැමදාම දගෙනවා මට හරීම මං හරි සංවේදීලා මේ පුංචි කාලේ ඉඳලා ඒ සංවේදී බව මට තිබ්බා මට ඒක දැනුත් තියෙනවා බොහොම දැන් ඒක ටිකක් වැඩි වෙලා තියෙනවා සංවේදී මම ඉතින් කලාකාරී නිසා සංවේදීනේ ඉතින් මට ඒක දැන් ටිකක් තව ගොඩක් වැඩි වෙලා තියෙනවා මේ ඒ සත තුන මම
දුක්පත් මනුස්සෙක් හිටිය ළමිකුත් බිම තියාගෙන පැදුරක් කියලාගෙන පුංචි පිටි කැලක් කියලාගෙන පොඩි අත දරුවෙක් තියාගෙන අම්ම කෙනෙක් ඉන්නවා. මේ සල්ලි ජීවත් වීමට අපහසුතාව නිසා එයා පොඩි හිඟමනක ඉන්නවා. ඉතින් මම මට ඇච්චර පොඩි කාලේ මම කොච්චර පරිත්‍යාගශීලීද කිව්වොත් මට හිතෙනවා මගේ කෑම එක මම එයාට දෙන්න ඕනේ, මගේ සත තුන මම එයාට දෙන්න ඕනේ කියලා මම මේ හිතලා මම ඉන්නේ සතේ ගෙදර යන්න තියෙන සල්ලි තියෙන දැන් ආව සත තුන යන්න තියෙන සල්ලි තියෙනවානේ ඒක මම එයාට දීලා මගේ කෑම ටිකක් දීලා මම පන්තියට යනවා. මං ඒක හරි යන්නේ මං හරි දුකින් අරක ගැන ඔළුවේ තියාගෙන මම යන්නේ. මට හරි කනගාටුයි අර ළමයාව දැකින විට චූටි ළමෙක් මාස කීපයක දරුවෙක්. ඉතින් මං දැන් කල්පනා කරන ඉස්කෝලේ ඇරුණාට පස්සේ දැන් මං කන්නේ නැහැ. මට කෑම එක දීලානේ තියෙන්නේ. මට බඩගිනියෙන්නෙත් නැහැ මට ඉතින්. මොකද සෙල්ලම් කරනවා ළමයි දෙක එහෙම තියෙනවා. මං ඉස්කෝලේ ඇරලා යනකොට දැන් මට කවුරුත් එළවන් දැන් කොහොමද දැන් මං ගෙදර යන්නේ. දැන් පයින් යන්නත් බෑ. මම බස් එක යන සල්ලිත් නැහැ. බස් එක යන සල්ලිත් නැහැ. පාරේ ගාලු පාර දිගේ යන්නත් බෑ. ඉතින් ඒ පාර මම කරපිට මගේ තව පන්තිය තවලා මේ කිනෝ ශාන්ති කියලා මගේ හරියට හරි ආදරේ ළමෙක්. එයත් එක්ක අපි දෙන්න ටයි එක ගලවනවා. මොකද ටයි එතකොට තවත් පාසලක් තිබුණා ඒ ආසන්නේ. මේ ඒ පාසලේලා පාසල් අඳුර ගන්න නිසා මම ටයි එක ගලවලා අතට අරගෙන අපි දෙන්න බීච් එක දිගේ වැල්ල දිගේ ඇවිදගෙන යනවා. දෙහිවල ස්ටේෂන් එකලට යනකම් ඇවිදගෙන ගිහලා එතනින් ගොඩ වෙනවා මහා පාරට. ස්ටේෂන් පාට ගොඩ වෙලා හැබැයි ඊට ඉස්සෙල්ලා මම කකුල් දෙක සපත්තු ගලවලා නියන්නේ කකුල් දෙකම අර පුංචි ඒ කාලේ තිබුණ පැල්පත් අර මාළු අල්ලන අයගේ පැල්පත් තිබුණා ඒවට ගිහිල්ලා මම සබ්මේස් එක දාගෙන සපත්තු දෙක දාගෙන යනවා. හැබැයි ඉතින් පරක් වෙනවනේ මම බස් එක යන වෙලාවයි පයින් යන වෙලාවත් අතර තරතරයක් තියෙනවා. අම්මට ඔක තේරෙනවා. අපිට තේරුන්නේ නැතුනට චුට්ටි කාලේ අම්මට ඔක තේරිලා අම්මා මගෙන් ඇහුවා මේ මොකද පරක් වුණේ කියලා. ඉතින් මම මොකක් හරි බොරුවක් ඒ වෙලාවට කියනවා ඉස්කෝලේ මොකක් හරි. එනමුත් අර සපත්තු ගලවනකොට වැලිය අහු වෙනවා. කකුලේ පූල්ලොරා කොරෙන්දනේ වගේ. කොහොමරි අම්මට මේ ප්‍රශ්නේ අහු වුණාට පස්සේ තමයි පාසලෙන් ඉවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඔව් ඉතින් ඊට පස්සේ අම්මා හැබැයි ළඟ පාසලට යන එකයි අම්මා දිනන. ඔව් ඊට පස්සේ තෝ මෙයාව මෙහෙම බීච් එක දිගේ වැල්ල දිගේ ඇවිදගෙන ඉන්න කියලා මෙයාට මොකක් හරි සිද්ධ වුණොත් එහෙම කවුරුත් දන්නේ නැහැ. මේ පොඩිනේ අවුරුදු 8 9 10 වුණා වගේ වයස ඇති දිගටම. ඉතින් මං ඊට පස්සේ කරපු වැඩේ අම්මා වත්‍රෙ වැටුවා මම. මොකද සපත්තු දෙක මේස් දෙක ඊට පස්සේ වතුර ටිකක් කිල්ලගෙන කෙනෙක් කකුල් දෙක හොදගෙන මේස් එක දාගෙන එනවා. එතකොට හොයන්නේ වැලි ටික අරලා අන්න ඒ වගේ හැම දෙයක් උත් කරා. නමුත් ඒ මොකද මම හරි ආසයි හරි කැමතියි අර 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 මේක දුප්පත් කෙනාට මම පරිත්‍යාගශීලීව එක දෙන්නත් කැමතියි. ඒ වැල්ල දිගේ තියෙන සුන්දරත්වෙ විඳින්නත් කැමතියි. ඔය දෙකටම විඳින නිසා මම මේ දෙක කොහොම හරි කරගෙන ගියා ටික කාලයක්. ඕක ඉතින් ඊට පස්සේ අම්මා මගේ ආරක්ෂාව නිසා මන් තින් මාව වෙන ඉස්කෝලේකට දැම්ම දෙවල් මත් මාව දැම්ම. බදාදා මල් පාරේ අපි අද කතා බහ කරමින් ඉන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනි ස්වනිතා වීරසිංහ මහත්මිය සමගින්. ඇය පිළිබඳව කතා කරන්නේ කොතනින්ද පටන් ගන්නෙ කොතනින්ද අවසන් කරන්නේ කොතනින්ද කියලා හිතාගන්න බැරි තරමට අපිත් ආසරණ වෙලා ඒ තරමට කතා බහ කරන්න දේවල් ඇය සම්බන්ධයෙන් තියෙනවා. අපි දෙහිවල මධ්‍ය විද්‍යාලයේ ගත කරපු ජීවිතය ගැන බොහොම කෙටියෙන් උනත් ටිකක් මතක් කළ යුතුයි. මොකද ඔබ රංගනයට ප්‍රවේශ වෙන්න මුල් අඩිතාලම වැටෙන්නේ මං හිතන්නේ දෙහිවල මධ්‍ය විද්‍යාලයේදී. ඔව් මේ මොකද මම ඒ ඉස්කෝලේදී මම ගොඩක් මේ රංගපෑමට හරි ආසයි. ඉතින් පොඩි කාලේ ඉඳලා ආසයි. හැබැයි ඉතින් මේ රංගන ශිල්පිනියක් වෙන්න කොහෙත්ම මගේ හිතකවත් තිබුණා හීනකවත් නෑ. ඉතින් අර නමුත් අර මතේ මගේ දක්ෂකම් මගේ ගුරුවරු දැනගෙන මං හිතෙන්න ඇති අවුරුදු 13 14 15 ඔය වගේ වයසේදී ඔව් ලෙවල් කරනකම්. ඉතින් 6 පන්තියට මම ගියේ. එතන ඉඳලම මට මගේ මාව හැම දෙයකටම සහභාගී කරගත්ත ගුරුවරු සමහරට මගේ රූපේ හින්දා හැකියාව හින්දා එතකොට ඒ හැම දෙයක්ම ඒ සලකලා බලලා මම හිතන්නේ මගේ ගුරුවරු මාව රංගනයට සහභාගී කරගත්තා. ඔය තියෙනවානේ නිවාසවල එක එක උත්සව අවුරුද්දේ අන්තිමට උත්සව තියෙනවා ඉස්කෝලේ ඒවට මම සම්බන්ධ කරගත්තා. ඉස්සෙල්ලම මම රඟපෑමට තාම මතකයි මේ ඉස්කෝලේ මේ ඒ වගේ වාර අවසානයේදී ලොකු උත්සවයක් තිබ්බා. ඒකදී මම මනමේ කුඹරියට රඟපෑවා. චුට්ටි කාලේ චුට්ටි නෑ ඒක තියා ලොකුයි ටිකක් 13ක් විතර කාලේ මනමේ කුඹරියට රඟපෑවා. ඒක තමයි මම හිතන්නේ මන් ලැබපු රංගනේ මන් ලැබපු මුල්ම අත්දැකීම. ඔව් වේදිකා
දැන් ඔය දෙහිවල මධ්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් කතා කරමින් ඉන්න නිසා අපිට නැටුම් ඒ ගැන තමයි මම ටිකක් අහන්න හැදුවේ. ඔබතුමිය බොහොම කැමැත්තක් දැක්වුවේ මේ රංගනයටත් වඩා උඩරට නැටුම් කලාව ආධාරණය. ඒ වගේම සංගීතයට බොහෝ සෙයින් ප්‍රිය කළා. ඒ විතරක් නෙවෙයි දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාවක්. මම හුඟක් ප්‍රසිද්ධ වෙලා තිබුණා ඉස්කෝලේ මේ ක්‍රීඩිකාවක් වටේ නෙට්බෝල් ක්‍රීඩිකාවක් හැටියට. මොකද මම කැමති මගේ අම්මා දැන් තරයේ විරුද්ධ වුණා මට කිසිම දෙයකට සහයෝගය දුන්නේ නැහැ. ඒකට මොකද මම ඔයවා කරන්න ගියාම අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවා කියන විශ්වාසයක් තමයි ඒගොල්ලන් තුළ තිබුණේ. ඒ වගේ ඔව් ඒක නිසා මට ඒක කරන්න දුන්නේ නැහැ. නමුත් මම කොහොම හරි ගුරුවරුන්ගේ ආධාර ඇතුව ගුරුවරුන්ගේ උදව් ඇතුව ඒගොල්ලන්ගේ ආදරේ දිනාගෙන මම ඒක ඔක්කොම කොහොම හරි කරගත්තා. ඒ සියල්ල කලමනාකරණය කරගත්ත නිසා ඇයට ඇගේ ඉලක්කවලට ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. කොහොම හරි ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට අපේ රටේ අතිවිශාල ජනතාවකට බෙහෙත් තේත් කරන්න හිටපු වෛද්‍යතුමිය අපිට නැති වෙනවා. හැබැයි හැම කෙනාගේම හදවත් සුවපත් කරන්න පුළුවන් ආදරණීය රංගන ශිල්පිනියක් බිහි වෙනවා. ඔව්. රඟපාන්න බලාපොරොත්තුවක් තිබුණද, කැමැත්තක් තිබුණද, එහෙම නැත්නම් මේ අහම්බයක්ද, මොකක්ද මේ රංගන ශිල්පිනිය? ඇත්තටම මේක අහම්බයක්. මේ මසංග මේක අහම්බුවක්. රංගන ශිල්පිනියක් වෙච්ච එක මගේ ජීවිතේ අහම්බුවක්. මොකද මම මගේ ජීවිතේ මම හිතාගෙන හිටියේ මම කොහොමද කාට මට මේ තනතුරු ගන්න, මාසේ අන්තිමට පඩියක් ගන්න, තත්ත්වයක් ලබා ගන්න, මුදල් පස්සේ. එහෙම ආකල්පයක් මට පුංචි කාලේ ඉඳලවත් තිබුණේ. සමහර අය හිතනවනේ මම ගුරුවරියෙක් වෙනවා, මම දොස්තර කෙනෙක් වෙනවා. එහෙම හිතනවනේ. හැබැයි මට එහෙම එකක්වත් හිතුන්නේ නැහැ. මට හිතුනේ මට පොඩි කාලේ මේ ඇත්තට මම අවංකව මම මේ ප්‍රකාශ කරනවා. මට පුංචි කාලේ ඉඳන් මට කාට හරි උදව්වක් කරන්න පුළුවන් නේ කොහොමද? මම ඒක කොයි විදිහටද කරන්නේ? ඉතින් ඒ වගේම මම පුංචි කාලේ මට තිබිච්ච මගේ පෑන් පෙන්සල් මගේ තාත්තා මට හරි ආදරේ. තාත්තා මට ගෙනත් දෙලා තියෙනවා රිබන් ගොඩක්. මට දිග කොණ්ඩයක් තිබ්බා. ඒකට ඉතින් ඒක ඔක්කොම මම ළමයිට රිබන්ද පෑන්ද පෙන්සල් කොණ්ඩේ ගොතන බඳින තිබිච්ච ඒ හැම දෙයක්ම මම මගේ කියන හැම දෙයක්ම මම පන්තියේ ළමයිට දෙනවා, බෙදලා දෙනවා. දීලා ඉතින් හිසතෙන් ගිහිල්ලා ඉතින් පන්තියෙන් එළියටත් දාලා තියෙනවා මාව මගේ අවශ්‍ය පෑන පෙන්සල නැතුව. ඉතින් මම ඒ අනිත් ළමයිට දීලා අන්න ඔය වගේ පරිත්‍යාගශීලී මම හිතනවා කාට හරි මෙහෙවරක් කරන්න ඕනේ කියන මානසික තත්ත්වය තමයි මම හිටියේ. එහෙම හිතලා තමයි මම මේ සේවය කරන්න පුළුවන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ගියාම මට මේ ලෙඩ්ඩුන්ට උපකාර කරන්න පුළුවන්, ලෙඩ්ඩු බලා ගන්න පුළුවන්, ලෙඩ්ඩු සාත්සපයන් කරන්න පුළුවන් කියන මානසික තත්ත්වයක් ආවා. මට හරි ආසාවක් ආවා. ඒක නිසා තමයි මම ඒකට ඇතුල් වුණේ. ඉතින් මම ඒකේ මේ එන්ට්‍රන්ස් විභාගයෙන් ඇතුල් වීමේ පරීක්ෂණයෙන් පාස් වුණා, මාව ඇතුල් කරගත්තා. එතන ඉඳලම මම ඒක හදාරුවා. ඊට පස්සේ තමයි මේ අහම්බුවකින් මගේ තාත්තා මගේ රංගන ශිල්පිය ගැන පොඩ්ඩක් තේරෙන මට පුළුවන් කියලා තාත්තා මේ පත්තරයක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා ඒක ගෙදරගෙන අම්මට කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා, මෙයා පොඩ්ඩක් කරලා බලමු මෙයාට පුළුවන් නේ කියලා. ඉතින් පස්සේ මම නම් ඒක ගැන එච්චර අවධාරණ යොමු කරේ නැහැ. තාත්තා අම්මට කිව්වහම මම තාත්තකෝ යන්න කියලා බලන්න ඔයාට පුළුවන් නේ කියලා. මම කොහොම අපි තේරෙයිද දන්නෙත් නැහැ මේවට කියලා. මම ගියාද කොහොමද දන්නේ නැහැ මේ පරීක්ෂණයක් නේ. ඉතින් කොහොම හරි මට එතනදී ජාංකා චිත්‍රාගාරයේ පරීක්ෂණයේ තිබ්බා රොබින් තම්පු. ඉතින් මම මේ යන ගමන් මේ විශ්ව මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට යන අතර තමයි මේ යමාව ඉතින් තේරුණා, තෝරගත්තා. දැන් මට ලොකු මානසික ප්‍රශ්නයකට ගැටලුවකට මම මුණ දුන්නා. මොකද මම දැන් මේක කරනවද, මේ දේ කරනවද? මට හිතුණා කමක් නැහැ. මම අරම කරලත් කරන්නේ රෝගීන් සෝපත් කරනවා, ඒගොල්ලන්ට වෙදකම් කරනවා, ඒගොල්ලන් ගැන බලනවා. ඉතින් ඒ ආසාව හා සමානව මට හිතුණා දැන් මගේ හැකියාවෙන් මම හැමෝගෙම මනස සෝපත් කිරීමත් මේ දේන් පුළුවන් කියලා සතුටු කිරීම. අනිත් හැමෝගෙම සිත් සතන් පුබ්දුවාලා සේම සතුටු කරන්න රාගේ රංගන කුසලතාවල් එලිදක්වල ඒකෙන් ඒගොල්ලෝ සතුටු වෙනවා. ඉතින් මට හිතුණා මම ඒකෙන් දැන් ඉතින් ඒකවත් කරගෙන යනවා කියලා සිතුවිල්ල තමයි ආවේ. එහෙම නැතුව මේ තනතුර මුදල් එහෙම බලාපොරොත්තු වෙන මහ විශාල නිලියෙක් වෙනවා අය, එහෙම නැත්නම් ලොකු දොස්තර කෙනෙක් වෙනවා, එහෙම ආකල්පයක් මට තිබුණේ නැහැ. තමන්ගේ හැකියාව තුළ යම් කෙනෙක් සුවපත් කිරීම, යම් කෙනෙක්ට සතුටක් රැගෙනීම මේ අරමුණු වෙනුවෙන් තමයි ඒ හැමදාමත් සටන් කළේ. ඒ නිසා තමයි ඒ චරිතය වටා අපි බොහොම ආදරණීය විදිහට බැඳිලා ඒ වටා අපි එක්රොක් වෙලා ඉන්නේ. දැන් අර තාත්තා අරගෙන ආපු පත්‍ර කෑල්ල ආයුර්වේද වෛද්‍යවරියගේ දෛවය වෙනස් කළා. ඒ විතරක් නෙමෙයි තම්බු මහත්මයාගේ චිත්‍රපටයේ සුදුසඳේ කළුවල චිත්‍රපටයේ ඇගේ පළමු චිත්‍රපටයේ විදිහට ඇයව ශ්‍රේෂ්ඨයට හඳුන්වා දෙනවා. ඉන් පස්සේ මේ රටේ හැම කෙනාම ආදරය කරන බොහොම ආදරණීය චරිතයක් බවට
සුවිනිතා වීරසිංහ පත්වෙනවා. අපි ඇගේ රංගදායකත්වයෙන් හැඩවුණු රජ්ජුමාල චිත්‍රපටේ බොහොමපුරු ජවනිකාවක් තෝරගත්ත බව වෙනුවෙන් බලමු මේ ජවනිකාව. රංගන ශිල්පිනියකට තමන්ගේ චරිතයට ආරෝපණය වෙන්න පුළුවන් විවිධාකාරී ක්‍රියාපිළිවෙත් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අහලා තියෙනවා. හැබැයි අපි රංගනය ගැන නොදන්න නිසා බොහෝ දේවල් ඒ සම්බන්ධයෙන් දන්නේ නැහැ. කොහොම නමුත් ඔබ සම්බන්ධයෙන් කතා කරද්දී අපිට ප්‍රබල විදිහටම කතා කරන්න තියෙන සාධකයක් තමයි බොහෝ දෙනෙක් කතා බහ කරන කාරණාවක් තමයි ඔබ ඇස් දෙක කතා කරනවා කියලා. කොහොමද ඇස් දෙකෙන් කතා කරන්න මිනිස්සුත් එක්ක? මේකයි ඇස් දෙක හරිම භාවමය ප්‍රකාශ කරන්න පුළුවන් ඉන්ද්‍රියක්. අපේ මූණේ තියෙන ප්‍රබලම ඉන්ද්‍රිය තමයි ඇස් දෙක. ඇස් දෙකයි හිනහවයි. ඉතින් ඒකින් රංගන ශිල්පිනියක් හැටියට මං හිතනවා මේ ඒක උපයෝගී කරගන්න ඕන මගේ රංගන ශිල්පයට. ඒක මං උපරීම විදිහට උපයෝගී කරගත්තා. මේ මොකද දුක අඳන්නත් පුළුවන් හොඳට. කඳුළු බින්දු මට අර ඇස්වල දාන අර කඳුළු වෙන්න දාන බින්දු දාන්නේ මම අර ග්ලිසරින් කියලා જાතියක් තියෙනවනේ. ඒවා ගොඩක් අයට කඳුළු වෙන්න ඒවා දානවා. මම ඒවා දාන්නේ නැහැ. මොකද ඒ චරිතයට අරුඩ වුණාම ඒ ඇස් වලින් ඒක නිරූපණය කරන්න පුළුවන් දුක වේදනාව හැඟීම. ඒ වගේම ආදරය පිම්බර බව සෙනෙහස ඒකත් ඇස් වලින් කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒ සුන්දරත්වය විතරක් නෙමෙයි සංවේගී භාවය විතරක් නෙමෙයි තරහ ගියාම කේන්ති ගියාම වචනින් නැතුව ඇස් වලින් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මොකද ඒක මම රංගනයේදී උපයෝගී කරගෙන තියෙනවා. අපි ඒ රංගන ප්‍රතිභාව දැක්කා රජ්ජුමාල චිත්‍රපටය තුළ. මේ පුතා හැමදාම දන්නා වගේ හැසිරෙනකොට ටිකක් අමාරුයි. ඒක පෙන්වන්නේ ඇස් දෙකෙන්. ඒ රංග වින්‍යාසයන් තුළ ඔබ අපේ රටේ අප්‍රමාණ ආදරයට පාත්‍ර වුණු කලාකරණයෙක් බවට පත් වෙනවා. සහ මේ අවසන් වශයෙන් මම ඔබෙන් අහනවා ඔබට හම්බ වෙන පෙම්වතුන් එච්චර මේ සුන්දර ස්වරූපී දේහදාහරි පෙම්වතුන් නෙවෙයි ඔබේ සිනමා ජීවිතය තුළ. කොහොමද මේ ඇත් එක්ක ගත කරපු ඒ රංගන කටයුතුත් එක්ක ඔවුන් එක බැඳුණු ඒ හිතවත්කම් ලෙන්ගතුකම් සහ ඒ රංගනය වෙනුවෙන් ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය මේ ගැන පොඩ්ඩක් මතක් කරන්න. මොකද මේ මට හම්බුනේ මට රඟපෑම කරේ මම ඉතාම ප්‍රබල ලංකාවේ ඉන්න දක්ෂම කලාකරුවන් එක ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, විජය කුමාරතුංග ඒ වගේ දක්ෂ ශිල්පිය රංගන ශිල්පියත් එක්ක තමයි මට රඟපාන්න හම්බුනේ. මොකද ඒගොල්ලන්ගේ හැබැයි ටෝනි රණසිංහ කියන්නේ හුඟක් රූපවන්ත කෙනෙක්. මේ බටහිර සිනමාවේ හරියට ග්‍රෙගරි පෙක් කියලා නළුවෙක් හිටියා. එයා වගේ තමයි අර දක්ෂයි.
ඒ රූපය තියෙනවා, ඒ පෞරුෂත්වය තියෙනවා. මං හිතන්නේ ජෝබී වික්‍රමටත් ඒ වගේම පෞරුෂත්වය තියෙනවා. මම හැමතිස්සෙම රඟපෑම්ට අවස්ථාවක් ලබා ගන්නකොට මම ඉස්සෙල්ලා මම විසන්නේ කාත් එක්කද මට රඟපාන්න තියෙන්නේ කියලා. ඒක මම ඇත්තටම අහනවා කවුද? මොකද ඒක මට ලොකු ශක්තියක්, හයියක්. මොකද මට වඩා දුර්වල කෙනෙක් එක්කලා රඟපාන්න ගියාම ටිකක් අපහසුතාවකට මුහුණ දෙනවා. ඉතින් මට හිතෙනවා හරියට අපිට අභියෝගාත්මකව රඟපාන්න පුළුවන් ඒ වගේ දක්ෂ පෞරුෂත්වයේ තියෙන රූපය අවශ්‍ය නැහැ. රංගනයේට රූපය අවශ්‍ය නැහැ. ඇත්තටම කියනවා නම් පෞරුෂත්වයයි තමන්ගේ නිර්මාණශීලීත්වයයි හැකියාව ඒව තමයි අවශ්‍ය වෙන්නේ. මට හිතෙනවා මම හරි සන්තෝෂ වෙනවා එවැනි කලාකරුවන් සමග රංගපෑම ලැබේ. මම අවුරුදු 5-5 වගේ නිතර චිත්‍රපට ගොඩාක් රංගපෑල නැහැ මම බොහෝ සේ. මං කීපයයි ඒව තෝරා ගත්ත චිත්‍රපටි මම රඟපාලා තියෙන්නේ. ඉතින් මට හිතෙනවා ඒවා සිංහල ඉතිහාසයේ, සිංහල සිනමා ඉතිහාසයේ ඒවා සදාකල්ම නොමැකී පවතිනවා කියන මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද මම ඒ චරිත මන් තෝරා ගත්ත නිසා මිනිසුන්ගේ හදවත් තුළ චරිත ජීවත් වෙනවා. ඒ කියන්නේ මම ජීවත් වුණ නැතත් ඒ චරිත ජීවත් වෙනවා. ඒ කියන්නේ සතුටු වෙනවා. කලාකරුවෙකුට, කලාකරණියකට ජීවිතේ ලබන්න පුළුවන් අප්‍රමාණ සුවය, අප්‍රමාණ සතුට තමයි අපි ජීවත් වුණා. අපේ මේ ලෝකේ හැරගියත් අපේ නිර්මාණ හැමදාමත් මේ මිනිසුත් එක්ක ජීවත් වෙනවා. ඒ තමයි කලාකරුවෙක් කියලා බලන්න පුළුවන් උපරිම සතුරේ. අර ජෝබේ වික්‍රම මහත්තයා එකතැනකදී ඔබතුමීට කියනවා මේ වැලිකතරේ, නෝනා වැලිය හුරක් අරගෙන මතුරලා සද්දන්තයක් මෙල්ල කරන්න පුළුවන් වගේ එක මුරිච්චයක් කරකවල මේ වාහනේ මෙතනම නවත්තන්න පුළුවන්. වාහනේ හුලං ඇරලා එහෙම කියන්නේ. එහෙම කියලා හරි ලස්සන දෙපසක් කියනවා. නෝනා ටවුමට තව කිලෝමීටර් 3-4ක් තියෙනවා ඇවිදගෙන යන්න. යනකොට හුලං වැඩි කියලා ඔබතුමියත් එක්ක කතා බහ කරන්න හරි කැමති. නමුත් අපි අද බොහොම ගෞරවනීය විදිහට ඔබතුමියට ආරාධනා කළා. අපේ ආරාධනාව පිළිගත්ත පදාදමල් පාරට අපි යලි දවසක මුණ ගැහිලා ඔබේ නිර්මාණ ජීවිතය සහ ඒ නිර්මාණ තුළ අපි විඳින සුන්දරත්වය ගැන කතා කරමු. බොහොම ස්තුතියි අද අපේ ආරාධනාව පිළිගත්තට. බොහොම ස්තුතියි. එමනම් අපි තවදුරටත් මල් පාරේ කතා බහ කරමු. රැඳිලින දිගට මල් පාරත් එක්ක අපි පුංචි විරාමයක් කරගෙන ආයෙම මුණ ගැහිමු. අපි පදාත මල්පාර බොහොම අපූරු දේවල් පිළිබඳව කතා බහ කරනවා. යම් කිසි කෙනෙක්ට අලුතෙන් හිතන්න පුළුවන් නම් අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. අලුත් දෙයක් අවශ්‍ය වෙන්නේ යම් කිසි අවශ්‍යතාවක් වෙනුවෙන්, ඒ අවශ්‍යතාව ඉටු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය උපකරණය නොතිබීම, එහෙම නැත්නම් තියෙන උපකරණයේ තාක්ෂණයේ දුර්වලතාවයන් හඳුනා ගැනීම. මේ කරුණු කාරණා නිසා තමයි අපේ ලෝකයේ අලුත් දේවල් නිර්මාණය වෙන්නේ. උත්සාහ කරලා බැරිම තැන තවත් වතාවක් උත්සාහ කරලා මේ ලෝකෙට බොහෝ දේවල් නිෂ්පාදනය වුණා. අපි මේ නරඹන රූපවාහිනිය එක දවසකින් නිර්මාණය වුණක් නෙවෙයි. මේ විදුලි බුබුල එක දවසකින් නිර්මාණය වුණක් නෙවෙයි. දුරකතනේ මේ කිසිවක් එක තප්පරයක් තුළ නිර්මාණය වූ දේවල් නෙවෙයි. අප්‍රමාණ කැපකිරීම්වල ප්‍රතිඵලයක්. එනිසාම තමයි නවනිපෙයම්කරුවන් අගය කරන්න අපි බදාදා මල්පාරේ ඊට කඩබෙන් කරගන්නේ. අපේ රටේ නිර්මාණකරුවෙක් ජාත්‍යන්තරයේ ඇගීමට පාත්‍ර වෙනවා. සුවිශේෂී කාරණා වෙන්නේ ඔහු තවමත් පාසල් ශිෂ්‍යයෙක්. අපි අද කතා බහ කරන්න බොහොම ගෞරවයෙන් ආරාධනා කළා රවුමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්, කසුන් ගුණරත්න විදුහල්පතිතුමන්ට ආයුබෝවන් ඔබතුමන්. ඒ වගේමයි මේ නිර්මාණය සිදු කරන හේෂාන් තරඳු කළුබෝවිල ආයුබෝවන්. හේෂාන් කොහොමද හිතුනේ මේ වගේ නිර්මාණයක් කරන්න ඕන කියලා, සහ මේ මොකක්ද මේ නිර්මාණය කියලා අපි ටිකක් මතක් කරමු. මේ නිර්මාණය බීමත් පුද්ගලයන් පාසුවෙන් හඳුනා ගන්න උපකරණයක්. අද වර්තමානයේ භාවිතා කරන්නේ බීමත් පුද්ගලයන් හඳුනා ගන්න ඇල්කොහොල් හඳුනා ගන්න බැලුම්. ඒ ඇල්කොහොල් හඳුනා ගන්න බැලුම් තවත් මිලත් අධිකයි. ඉතින් ඒක භාවිතා කරන්න බුණොත් එකපාරයි. දැන් අපි හදිස් කියමු බීමත් පුද්ගලයන් දවසකට දෙන්නෙක් අල්ලගත්ත කියලා. ඊට පස්සේ දෙන්නෙක් අල්ලගත්තොත් ඒ යන මිල ගොඩක් අධිකයි. 2000ක් 10000ක් විතර මුදලක් යනවා. මේ උපකරණය හරහා මට මේ උපකරණය නිර්මාණය කරන්න පුළුවන් බැලුම් දෙක මුදලින්. ඉතින් මේ උපකරණය අපි නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. මේ උපකරණයට මම භාවිතා කරලා තියෙනවා ඇල්කොහොල් හඳුනා ගන්න සංවේදකයක්. මේ උපකරණයට පිටිපස්සේ තියෙනවා පොඩි නලයක්. ඒ නලයට පිම්බහම ඒ නලයෙන් ඉස්තර දින දර්ශනීය තිරය හරහා අපිට බලා ගන්න පුළුවන් ඒ බීමත් පුද්ගලයාගේ ශරීරය අන්තර්ගතව ඇතුළත් වෙන ඇල්කොහොල් ප්‍රතිශතය. ඊට අමතරව අපිට මුද්දිත පිටපත ලබා ගන්න පුළුවන්. අපි ටිකක් අතට අරගෙන මේක පෙන්වන්නක මම කතා කරමු. කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලාද? මේක වෙන්නේ මේ තමයි මේ පිබින්න මේ නලේ තමයි සඳහන් කරපු නලේ. ඔව් මේ සඳහන් කරපු නලේ තමයි පිබින්න ඕනේ. මෙතනින් දර්ශනය වෙනවා ඒ
බීමත් පුද්ගල ප්‍රතිසේ දැම දර්ශනය වෙලා තින සීරෝ සීරෝ කියලා ඒක ඇල්කොල් දැම මෙතන භාවිතා ඉන්නන ඉදවස ඊටමතර මෙතන දර්ශනය වෙන පරිසර උෂ්ණත්වය ඊට අඩින් දර්ශනය වෙන පරිසරය තෙතමන ඉස දැන් දර්ශනය වෙලා තින නෝ ලිකුව කියල අපිට මේ උපකරණය මේ පින්ඩරය හරහා පුළුවන් මුදිත පිටවත ලබා ගන්න මෙතර තියෙන බටනක බලා ඒනිසා පොලිසින් ධරි මහතුරන්ට මේ බොම වැදගත්වනවා මොකද සමහරලාට බැලුම් පිබිවීම ක්‍රියාවලියක් සිද න මේ වෙද ඒ ක්‍රියාවලිය තුළෙ සමහරවෙලාට කෙනෙක් චෝදන කරනල මේ ම පිබපු බැලුමක් නෙේ හෙම නැතම වෙන කෙනෙක් දක් මේ බලහත්කාරයෙන් මට නඩුවක් පවරන්නවා. ඒ ප්‍රශ්නයට තුත්තරයක්තිය නොමේ තුළ. විදල්පත්තුමනි කොහොමද මේ දරුවන්ට පාසලෙන් ලැබෙන දායකත්ව මේ වගේ නිර්මාණ කරන්න මොන විදිරද පාසල තුළ ඔවුන් අගයන් මොන විදිරද වැඩකටයුතු සූදනමේ. මහින්ද රාජපක්ෂ විද්‍යාලය පිහිටුවන්නෙම තාක්ෂණවේදයේ විෂේධාරාව ප්‍රවර්ධනය කරන සමාරම්භක පාසල වශයෙන්. පාසල මූලිකවම අවධානය යොමු කරන්නේ හෙට ලෝකයට ඔබින දරුවෙක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන පෙරමග දැනීම. ඒ කාරණාව තුළ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නවෝත්පාදන හැකියාව දරුවන් තුළ ඇති කරන්න නව නිර්මාණ සඳහා දරුවන්ගේ තියෙන ආකල්ප දියුණු කරන්න සහ කුසලතා දියුණු කරන්න අවශ්‍ය වැඩසටහන් රාශියක් මේනකට ක්‍රියාත්මක වෙනවා. ඒ අතර එකක් තමයි නවනිපේමකරුවන්ගේ සංගමයක් විෂය සමගාමී කටයුත්තක් හැටියට දැනට ආරම්භ කරලා ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තාක්ෂණවේදයේ විෂයධාරාව පාසල තුළ ක්‍රියාත්මකයි. මේ ක්‍රියාත්මක වෙන විෂයධාරාව තුළ දරුවන් විෂය අධ්‍යක්ෂීම් වලට අතිරේකව ඒ දරුවන්ට අපි මඟ පෙන්වනවා නිතරම ඒ විෂය සායකෙන් න්‍යාය සහ ව්‍යවහාරය අතර තියෙන පරතරය පියව ගන්න. දරුවෝ ඉගෙන ගන්න න්‍යායාත්මක කරුණු ව්‍යවහාරිකව යොදා ගන්න. ඒවා ඉතා පුළුල් උපයෝජන අවස්ථා සහිතව මේ සමාජයට හිතකර සමාජයට අවශ්‍ය කරන සමාජය විසින් ඉල්ලා සිටින හරයාත්මක වූ නිර්මාණයක් විදිහට එළි දක්වන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්න දරුවන් තුළ පළවෙනි කාරණාව ආකල්ප දියුණු කරන්න උමනයි. ඒ ආකල්පය සහිත කුසලතාවයේ සහිත දරුවෙක් නිර්මාණය කිරීම සඳහා නිරන්තර වැඩපිළිවෙලක් සහ වැඩසටහන මහින්ද රාජපක්ෂ විද්‍යාලය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම තුළ අපේ රටේ අලුත් නිර්මාණ කරන දරු පරම්පරාවක් ඔබේ පාසල තුළින් බිහි කරන්න පුළුවන්කම ලැබලා තියෙනවා. දැන් හේෂානුත් පාසලේ ශිෂ්‍යෙක් උසස් පෙළ විභාගයේ පෙනී ඉඳලා ඉන්නේ මේ දවස්වල. හරි. දැන් අපිට දකින්න ලැබෙන ඔබ දිනාගත්ත මේ ජයග්‍රාහී කුසලාන ගණනාවක් කොහෙන්ද මේ ඇගීම සිදු වුණේ මොන රටේදීද අපේ රටේදී ඇගීමට ලක් වෙලා තියෙනුද ඒ ඉතිහාසය ටිකක් මතක් කරමුකෝ. මම මුලින්ම උපකරණය නිර්මාණය කරා. ඒ උපකරණය හරහා මේ ඒකදී දර්ශනය වෙන්නේ එලි ලයිට් විතරයි තිබ්බේ. ඒ වගේ මේ වගේ දියුණු තාක්ෂණයක් භාවිතා කරේ නැහැ. ඒ මං ශ්‍රී ලංකා විද්‍යාභ්‍යාස සංගමයෙන් පවතුම් නවනිපුණ තරග ඒකෙත් මට රන් පදක්කම දිනාගත්තා. ඊට පස්සේ ශ්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ පරීක්ෂණ අමාත්‍යාංශය විසින් මේ ශ්‍රී ලංකා නවනිපම් කරුවන්ගේ කොමිසමත් යටතේ පවත්වපු නවනිපම් තරගාවලියුත් සමස්ත තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඊට පස්සේ නවනිපම් කරුවන්ගේ සංගමය විසින් මම සහභාගී කරා ඉන්දුනීසියාව පැවති තුන්වන ජාත්‍යන්තර නවනිපම් තරගාවලියට ඒකිනුත් මං සමස්ත තරගාවලියෙන්ම රන් පදක්කම ලබා ගත්තා. මෙම ජයග්‍රහණ ලබාගෙන අපේ රටට කීර්තියක් අත් කරලා දෙනවා පාසල් ශිෂ්‍යයෙක්. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පාසලේ අධ්‍යාපන කටයුතු මේ තියෙන වැඩ කටයුතු මේ සියල්ලත් එක්ක පුළුවන් ද කාලයේ කළමනාකරණය කරගෙන අනිත් පැත්තෙන් උසස් පෙළ විභාගයේ පෙනී සිටින කාලවකවානුව ඒ වගේ කාලවකවානුවක මේ වගේ දෙයක් වෙනුවෙන් මනස යොමු කරන්න පුළුවන්කම තියෙනවද යමක් ළමයෙක්ට එහෙම කාලය වෙන් කරගෙන තව දෙයක් කරන්න තරම් පුළුවන්කමක් තියෙනවා කියලා ඔබ හිතනවද? ඔව් හිතනවා. මම පාඩම් කරන අතරතුරේ මම කාලය බෙදාගත්තා. ඒක අධ්‍යාපනයට වෙනමයි මේවා නිර්මාණය කරන්න වෙනමයි. ඒ අතරතුරේ තමයි මම මේ අධ්‍යාපනය කරන ගමන් තමයි මේවා නිර්මාණය කරේ. දැන් මේ දේවල් නිර්මාණය කරන්න මේ යන්ත්‍රය නිර්මාණය කිරීම සඳහා මොන මොන වගේ දේවල්ද භාවිතා කරන්නේ? තාක්ෂණය සහ භාවිතා කරලා තියෙන තරම් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මම මේකට භාවිතා කරලා තිනවා. මම ප්‍රෝග්‍රෑම් කරපු IC එකක්. ඒ IC එක හරහා තමයි මෙතනින් එන ඇනලොග් සිග්නල් එක මේ IC එකට ඇවිල්ලා ඒ IC එක හරහා මම ප්‍රෝග්‍රෑම් කරලා තිනවා මෙතනින් දර්ශනය වෙන්න පාට අංක. ඊට අමතරව මේ ප්‍රතිශත මේ මුද්‍රි පිටපතත් ලැබෙනා කරන මම ප්‍රෝග්‍රෑම් කරලා තමයි තියෙන්නේ මේ සංගුප්ත පරිපාලිපතේට. හොඳයි. මේ විදිහට අලුත් තාක්ෂණය අපේ රටට අරගෙන ඉන්න අපේ රටේ දරු පරම්පරාවට ශක්තිය ලැබිලා තිනවා. ඒක තමයි අපි රටක් විදිහට ආඩම්බර විය යුතු කාරණාව. මොකද අපේ රටේ දරු පරම්පරාව පිටරටින් යම් නිෂ්පාදනයක් ගෙනකන් බලාගෙන ඉන්නේ නැතුව අපේ රටින් වෙනත් රටවල් වලටත් මේ තාක්ෂණය බෙදා හදා දෙන්න සූදානමින් තමන්ගේ නිර්මාණ කටයුතු සිදු කරමින් ඉන්නවා. දැන් හේෂාන්, ඔය ඔබේ පළමු නිර්මාණයද? එහෙම නැත්නම් ඊට කලිනුත් නවනිපේම් කරලා තියෙනවා? මම ඊට කලින් නවනිපේම්ලා තියෙනවා. මම පොඩි පොඩි රොබෝට්ස්ලා හදලා තියෙනවා. ඊට අමතරව මේ තව එක එක ඉලෙක්ට්‍රොනික නිර්මාණ කරලා තියෙනවා. දැන් අම්මා තාත්තා එහෙම මොකද කියන්නේ? මේ
පාඩං කරන්න පාඩං කරන්න කියල එහෙම තරවටු කරනවා එහෙම නැත්නම් ওই දේවල් වලට උදව් කරනවා මේ දේවල්ට උදව් කරන තාත්තා ඉංජිනේරු තාක්ෂණ උගන්න ගුරුවරේ ඉතින් තාත්තා ආභාෂය අරගෙන තමයි මම මේවා නිර්මාණය කරේ හොඳයි අම්මගෙන් තාත්තගෙන් උරුම වෙන දේවල් අනාගතයේ තව ටිකක් දියුණු කරගත්තොත් අපිට සාර්ථක නිර්මාණ කරන්න පුළුවන් කියන කාරණාව ඔන්න හේෂාන් පැහැදිලි කරලා තියෙනවා සමසරටම විදුල්පතිතුමනි දැන් මේ පාසලේ අධ්‍යාපන කටයුතු නිසා සමහර වෙලාවට දරුවෝ සහ දෙමව්පියෝ චෝදනා කරන කාරණාවක් තමයි දරුවන්ට වැඩ වැඩි බාහිර දෙයක් කරන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දරුවන්ට මේ සෙල්ලම් කරන්නවත් වෙලාවක් නැහැ. මේ විදිහටනේ අපිට අද සමාජය අහන්න තියෙන්නේ. නමුත් ඔබේ පාසලේ දරුවෙක් ජාත්‍යන්තරයට යන නිර්මාණයක් නිර්මාණය කළා තියෙන මේ අධ්‍යාපන කටයුතු අතරතුරේ විදුහල්පතිවරයෙක් විදිහට මේ රටේ සමස්ත දෙමව්පියන්ට සහ දරුවන්ට යම් උපදේශයක් දෙන්න පුළුවන් ඔබතුමන්ට. ඇත්තටම මේකදී අපි තීරණය කරගත්ත යුතු සහ හඳුනාගත යුතු ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ තමයි පරිපූර්ණ දරුවා නිර්මාණය වෙන්නේ හුදු දැනුම මත පමණක් නෙවෙයි. පරිපූර්ණ දරුවා දැනුම උපයා ගන්න අතරම දරුවට පුළුවන් වෙන්න ඕනේ මේ දැනුම ව්‍යවහාරයට යොදා ගන්න අවශ්‍ය කරන ආකල්ප දියුණු කරගන්න. ඒ ආකල්ප තිබුණට මදි මම අර කලින් කිව්වා වගේ මේ දැනුම සහ භාවිතය අතර තියෙන පරතරය පියව ගන්න අවශ්‍ය කරන කුසලතාවය දරුවා අධ්‍යාපනය තුලින් උපයා ගන්න උමනයි. ඒ විතරක් නෙවෙයි දැන් අපි දැන් මේ දරුවගේ නිර්මාණය ගත්තොත් එහෙම මේ දරුවා සමාජ හිතකාමී නිර්මාණයක් කරන්නේ. ජීවිත රාශියක් බේරන යම් කටයුත්තක දරුවා නිරත වෙලා ඉන්නවා. ඕකම තමයි යටගිය දවසක සිද්ධ වුණේ පරමාණු බෝම්බේ නිපදවනකොට. ඒ දැනුම තිබුණා. නමුත් ආකල්පය සහ කුසලතාව පරිහරණය වුණේ සුදුසු කාර්යයකට නෙවෙයි. අපි නිර්මාණයක් කරන්න ඕනේ සමාජයේ මානව සමාජයේ ජීව ලෝකයේ යහ පැවැත්ම සඳහා. ඒතකොට ජීවිතයක් ලෝකයක් හදන රකින්න මගක් වෙනුවට නැසන තවන මගක් නෙවෙයි අපි සොයා යා යුත්තේ. අපි දරුවන් තුල වගා දිගා කළ යුත්තේ වඩාත් වටිනාකම් කියන දේවල් සාර ධර්ම. ඒතකොට දැනුම ආකල්ප කුසලතා සමග වටිනාකම් සාර ධර්ම දරුවන් තුලට සම්ප්‍රේෂණය කළ යුත්තේ. දරුවන්ට ඒ සඳහා වන අත්දැකීම් අරගන්න අවස්ථාව නිර්මාණය කර දී යුත්තේ. මම දෙමව්පියන්ගෙන් ඉල්ලන්න කැමති මේලාවේ හුදෙක් පොතපතට සීමා වුණු දරුවෙක්. ඒ සාමාර්ථ නමයක් ගන්න දරුවෙක්. ඒ සාමර්ථ තුනක් අරගෙන මේ විශේෂ ජයග්‍රහණයේ පමණක් අත්පත් කරගන්න දරුවෙක් තුළ හොඳ මිනිසෙක් නිර්මාණය වුණේ නැත්නම් අපි දන්නේ නැහැ ඒ දරුවගෙන් කවරදා කොයි ආකාරයේ දෙයක් සමාජයට ප්‍රතිදානයක් වශයෙන් ලැබෙයිද කියන නිසා වඩා දෙමව්පිය සංවේදී වෙන්න ඕනේ හොඳ අධ්‍යාපනයක් සමගම හොඳ මිනිසෙක් බිහි කරන්න. පාසල සූදානම් විය යුතුයි තමන්ගේ විෂය අධ්‍යක්ෂින් පවර්ලා දෙනකොටම ඒ දරුවන්ට හොඳ ගුණාත්මක වටපිටාවක් දරුවගේ චිත්තාභ්‍යන්තරය තුළ නිර්මාණය කරන්න. දෙමව්පියෝ දැනගන්න උමනයි තමන්ගේ ගෘහස්ත වටපිටාව තුළ දරුවන්ට හොඳ ජීවන පුරුදු සමාජ පුරුදු මේ දේවල් ඇති කරන්න. හුදෙක් පොතපත සමග යන තරඟකාරී ලෝකයේ අතිධාවනයක දෙන දරුවෙක් පමණක් අපට ප්‍රයෝජනවත් නැහැ. මම හිතන්නේ ඉදිරි මානව සමාජය ඉදිරි ලෝකයේ අපෙන් ඉල්ලා සිටින්නේ මේ පොත්පත්වලටම වහල් වෙලා ගත කරන යාන්ත්‍රික මිනිසෙක් නෙවෙයි. ඉදිරි ලෝකයේ යහපැවැත්ම රඳා පවතින්නේ නිර්මාණාත්මක ව්‍යවසාය පුරුදු කරගත් සහ හොඳ මිනිසුන් බිහි වෙන වටපිටාවක් තමයි. මොකද අපි ඉදිරියේ ඇති අභියෝග බොහොමයි. අද ජීව ලෝකයේ මුහුණ දීලා තියෙන අභියෝග අතිවිශාලයි. මේවට හොඳ ප්‍රතිචාර දක්වන්න පුළුවන් ගුණසම්පන්න මානව පරපුරක් බිහි නොවුනොත් මේ ව්‍යසනකාරී තත්ත්වයන් ඉදිරියටත් පවතිනවා ඇති. මේ පාරිසරික හානිය කාර්මික දියුණුවත් එක්ක ඇති වෙලා තියෙන මේ සමාජ පාරිසරික ආලෝලනයන් මේ දේවල් සංසිඳුවා ගන්නට නම් අපි හොඳ මානව පරපුරක් බිහි කරන්න ඕනේ හිතන පරපුරක් බිහි කරන්න ඕනේ ඒ වගේම කුසලතා පරිපූර්ණ දරු පරපුරක් බිහි කරන්න ඕනේ දෙමෝපියන් පෙළ ගැසිය යුත්තේ ඒ කාරණාව සඳහායි හොඳයි විදුහල්පතිතුමා මතක් කරන කාරණාවත් එක්ක අපි මතක යන්නේ ඉන්දියානු නිදහස් තරගලයට නායකත්වය දුන්න මහත්මා ගාන්ධිතුමා තමන්ගේ නිදහස් සටන මෙහෙයවනකොට කාරණා තුනක් එකතු කරනවා H අකුරු තුනකින් හැදුණු සංකල්පය ක්‍රීච් සංකල්පය කියලා. මෙහි ප්‍රධානතම අරමුණ වෙන්නේ හෙඩ් ඔලුව දැනුමින් සන්නද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ හાર્ට් හදවත ආකල්ප වලින් පරිපූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම ඊළඟ H අකුරෙන් කියවෙන හෑන්ඩ් අත් දෙකෙන් අපි ඒ කුසලතාවය පෙන්වන්න ඕනේ. දැනුම කුසලතා ආකල්ප මේ සියල්ල පරිපූර්ණ වුණු තැන අපූර්ව මිනිසෙක් බිහි කරන්න පුළුවන් කියලා ඉන්දියානු නිදහස් අරගලයට නායකත්වය දුන්න මහත්මා ගාන්ධිතුමා විශ්වාස කළා. ඒ කාරණාව අද යථාර්ථයක් බවට පත් වෙමින් තියෙනවා. මොකද අපේ රටේ දරු පරම්පරාවත් අධ්‍යාපනයෙන් පෝෂණය වෙනවා. අනිත් පැත්තෙන් ආකල්ප කුසලතා දැනුම මේ සියල්ල තුලින් සන්නද්ධ වෙනවා. ඒ තුල අපේ රටේ අලුත් නිර්මාණ බිහි වෙන යුගයක් ආරම්භ වෙලා තියෙනවා. දැන් හේෂාන් කොහොමද ඉස්කෝලේ යාළුවන්ගෙන් එහෙම ලැබුණු සහායකත්වය කොහොමද ඒ අය උදව් කළේ මේ වැඩ කටයුතු වලට? ඒ අය ඉතින් ගොඩක් දේ සහයෝගය ලැබුණා. ඉස්කෝලේ සහයෝගය ලැබුණා නවනිවම් සංගමේ කොමිසමෙන්.
ඒත්තක්කතින් කොහමරි ඉදිරියට යනවා. දැන් නොදන්න කරුණු දැනගෙන මේ දේවල්වට මේ තාක්ෂණය යොදාගත යුතුයි. එහෙම කියලා උපදෙස් දුන්නේ කවුද? තාත්තමද නැත්නම් ගුරුවරුන්ගේ දායකත්වය ලැබුණාද? තාත්තත් උපදෙස් දුන්නා, අම්මයි තාත්තා දෙන්න උපදෙස් දුන්නා. ඊට අමතරව ඉතින් මේ යාළුවන්ගෙනු අන්තර්ජාලෙත් ගොඩක් දේවල් මම හොයාගත්තා. අන්තර්ජාල පරීක්ෂණය කළා, මේ මං මේකේ ඇතුලේ සංවේදක ගැන ඒක ගොඩක් විස්තර ලබා ගත්තා. අන්තර්ජාලය භාවිත කරමින් තමන්ට අවශ්‍ය කරන දැනුම හොයාගත්ත වගේම මේ අන්තර්ජාලය භාවිත කරමින් තවදුරටත් දැනුම හොයාගෙන හොයාගෙන ගිහිල්ලා අපේ රටට අවශ්‍යයි කියලා හිතන අලුත් නිර්මාණයක් ගැන මේ වෙදි හිතලා තියෙනවද? ඔව් හිතලා තියෙනවා. දැන් මම හදාගෙන යනවා මේ දවස්වල මේ දැන් ඔය ගොඩක් ඔය අනුරාධපුර පොළොන්නරුව පැත්තේ වතුරවල බැරලෝහ වගේ තියෙනවනේ. ඉතින් ඒ බැරලෝහ හඳුරගන්න උපකරණ හදාගෙනනවා. ඊට අමතරව වායුන් වර්ග හඳුනාගන්න උපකරණකුත් මේ දවස්වල මම පරීක්ෂණ පවත්වාගෙන යනවා. හොඳයි. අවසන් වශයෙන් මේ හේෂාන්ගෙන් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ වගේ නිර්මාණයක් කරනවා. මේ නිර්මාණය බොහෝ සෙයින් වැදගත් වෙන්නේ පොලිසිය නිලධාරි මහත්වරුන්ට. කොහොමද පොලිසිය පැත්තෙන් ලැබෙන ප්‍රතිචාර? මේ උපකරණය බාරගන්න යයි කැමැත්තක් දක්වනවද කොහොමද? ඔව් ඉතින් මේ උපකරණ ඉතින් ගොඩක් ලාභදායකයි. අනික ඉතින් භාවිතා කරන්නත් පහසුයි ඉතින් පොලිස් අයට. මම හිතනවා ඉතින් ඉදිරියේදී මේ උපකරණය භාවිතා කරන්න වෙයි කියලා ලංකාවේ බීමත් පුද්ගලයන් හඳුනා ගන්න. දැන් ඔබ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළ දෙනවද? අපි හිතමු පොලිස්පතිතුමන්ට හරි කාට හරි කෙනෙක්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළ දෙනවද? මම මෙහෙම නිර්මාණයක් කරලා තියෙනවා, මට ඇගීමකුත් ලැබිලා තියෙනවා කියලා එහෙම දැනුවත් කිරීමක් කළ තියෙනවද මීට කලින්? එහෙම දැනුවත් කිරීම නම් තාම නැහැ. මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ දැනුවත් කළා මේ උපකරණය පොලිසිය. දැන් මේක මම නිර්වත්තාවේ බලා ගන්නවා. ඒ නිර්වත්තාවේ බලාගෙන මම මේ උපකරණය දැනුවත් කිරීමක් කරන පොලිස්පතිතුමාට මේ උපකරණයක් මම නිපදවලා තියෙනවා කියලා. හොඳයි. අපේ රටේ නිර්මාණකරුවන්ට අතහිත දෙන්න බදාද මල්පාරේ හැමදාමත් අපි ඩකඩ වෙන් කරගන්න. අර විදුහල්පතිතුමා කිව්වා වගේ අපේ රටේ දරුවන් තුළ පුදුමාකාර හැකියාවන් ගණනාවක් ගැබ්බෙලා තියෙනවා. ඒ හැකියාවට නිසි මඟ පෙන්වීමක් එකතු කළේ නැත්නම් අපිට අපේ දරු පරම්පරාව අනාගතයේ මේ ලෝකයේ ජයග්‍රහණය කරන දරු පරම්පරාවක් බවට පත් කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම තමයි අපි බොහොම ගෞරවයෙන් අද නව නිපැයුම් කරුවන් ඇගීම වෙනුවෙන් මේ නව නිපැයුමත් එක්ක බීමත් පුද්ගලයන් හඳුනා ගැනීමේ උපකරණයත් එක්ක හේෂාන් තරඳු කළුබෝවිල හොමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අපේ ආදරණීය සහෝදරයට ආරාධනා කළේ. ඉවගේමයි කසුන් ගුණරත්න විද්‍යාලයේ කරු විදුහල්පතිතුමන්ට ආරාධනා කළේ. බොහොමත්ම ස්තුතියි. ආයිබුවන් කියලා දෙදෙනාටම සම දෙනවා. ආයමත් අලුත් නිර්මාණයක් අරගෙන බදාද මල්පාරට එන්න ඕනේ. එහෙමනම් අපි අද මල්පාරින් සමුගෙන යන්නට පෙර ආතෝ ඔබට මතක් කරනවා ඔබට පුළුවන් අපිට ලියන්න බදාදා මල්පාර නිෂ්පාදක ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වික්‍රමසිංහපුර බත්තරමුල්ල. අපේ ලිපිනේ ඔබේ අදහස් යෝජනා චෝදනා දැනගන්න අපි කැමතියි. එහෙමනම් යලි බදාද දවසේ අපි මල්පාරදී මුණ ගැහෙනවා. ඒ වගේම හෙට සිතාරා අලුත් මානයක් ඔස්සේ ඔබව රැගෙන යන්න එනවා මල්පාරදී මුණ ගැහිලා. අපිට සමුගන්න අවසරයි. ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක් ඔබට. ආයුබෝවන්.